सदा पूजनीय वंदनीय महासंगरत्न अवसराई श्रद्धा बुद्धि संपन्न कारुणिक पिंगवतुनि मैं पिंगवत हेमदे नाम धर्मी सौदर नंगवेने लोचरा बुद्धिजान महान से अपिके दयानुकंपावें केतना कल सब धर्म विदग सोने ग्रंथ ऐसा मुलिम मतक कन्वा हेम दिनाटम तमंगे सित नोयक नोय कर्म नुलतु अन्नत नोती इतामत वमनावे ओने कमे में देशनाव सोने ग्रंथ केला एक कर्म मतक कन्वा पिंगतुने अभी मैं अद दवसे अभी हम दिन जीवित इतामत वटिना अवस्थावक दवेलाने इतमय मैं गुप्त उत्पाद काले සද්ධර්මයේ තියෙන වටපිටාවක මනුස්සාත්ම භාවයක් ලබාගෙන ඉපදුණේක. පින්මතුනි අනන්ත අපරිමාණ සංසාරයේ ලෝතර බුදුජානන් වහන්සේලා ඕනතරම් ලෝකේ පහළ වෙන්න ඇති පහළ වෙලා තියෙනවා. අනේ සමහර කාලවල लोतुरा बुद्धिजान नाजल लोक के पहल गला ससर दुख निवर सब धर्म में देशना करनो अपनी ससर गतक कला कुशल करने कट एक को निरे एक को प्रेत लोक एक को असुर लोक एक को त्रिजम लोक कोई ही आने तक दुख कर दिया ये हिंद तबीर सब धर्म में लग दिया තව කාලවල ලෝතරා බුදුජානන ලෝකේ පහළ වෙන ධර්ම දේශනා කරනවා එක්ක අපි අපඤ්ඤතලයක එහෙම නැත්නම් අරූපී ලෝකෙක ඉපදිලා ඒත් අපිට සත්‍යයෙන්ම වැරදුනා තවත් කාලෙක ලෝතරා බුදුජානන ලෝකේ පහළ වෙන ධර්ම දේශනා කරනවා අපිත් මිනිස්සු වෙලා ඉපදිලා හැබැයි සත්‍යයෙන් නැතෙන मिथ्या दृष्टि मिथ्या दृष्टि को लेकर मिथ्या दृष्टि मैं कुमनहरी क्रम करते अपने साधारण तब काल बनती अपे मनुष्य वेला इंद्रिय अंग विकलता अंगवाक्य नृत्य तेरूंगट पुलव मनुष्यात्म भाव लगला अनेक लोतरा बुद्ध जन्म चल पहल वेला मैं कुमन हो क्रमे कट बुद्ध जन्म चलो के पहल व्यक्ति ये धर्म अहंत को दुष्ट न काफी ने धर्म अहगंध सुधसु जनक परचरे काफी इन पद बुद्ध जन्म चला है मैं कुमना आकार एक तो साधन में अवगोध प्रगन अवस्था अभी वैरदी चबाव अपे जीवित साक्षी वरिंग केला मुकद ये साधन में अवगोध उमाना मैं दुख सहगत ससर उपत्मात धाम या नाये वेने ने ससर दुखी मित्र वेला දිනේ සාර මූර්තම මතක් කරනවා මේ ජීවිතේ උපත්මත් ලැබපු වාසනාවන්තම අවස්ථාව සතර කළ කුසලයේ පිට බුද්ධ උත්පාද කාලය සද්ධර්මයේ තින වටපිටාව ලැබිලා ඒ වගේම ඒ අවස්ථාවේදී හංගවා කියන අර්ථයක් තේරුම් ගන්න පුළුවන් ඥාන සම්පත්‍ය ඇතිව ඉන්ද්‍රියංග විකල නොවූ एसकांग आदि इंद्रियांग प्रकृति ऐति
මනුසත්ම භාවයක් ලැබිලා තියෙනවා. ඉතින් අද දවසේදී අපි සීය නුවණ හේතුව අපිට මේ ධර්මය අවබෝධ කරගන්න බැරි වෙන්නේ. ඉතින් සිංහතුනි බුදුරජාණන් වහන්සේ දවසක් මුන්නේට සතක් පමණ ගල්කට හතක් අතට අරගෙන ආනෝ මහණෙනි මේ මුන්නේට හතක් පමණ කුඩා ගල්කට හතද මේ හිමන් පරවතු දීපු ස්වාමීන් වහන්සේ වහන්සේ මේ හිමාල පර්වතයේ අතිශයම විශාලයි. මුන්නේට සතක් පමණ වල ගල්කට හිටි ගන්නකට කියන්නේ මේ මුන්නේට සතක් පමණ වල ගල්කට හිටි තාම කුඩයි. මහන්නේ ඒ වගේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච දික්ති සම්පන්න පුද්ගලයාගේ ගෙවුණු දුක මේ හිමාල කන්ද වගේ හිමාල පර්වතය වගේ ඉතුරු වෙච්ච දුක මේ මුන්නේට සතක් පමණ ගල්කට හද වගේ කියලා දෙනවා දාලා අපිට ගොඩාක් ඇතකට ගොඩාක් දුරකට දෙයිනම් අඩුම ගානේ බැරි නෑ පුළුවන් අඩුව ගානේ දිට්ඨි සම්පන්න කියන තැනට වත්පත් වෙන්න පුළුවන් වුණොත් අපි මේ ලබපු මනුස්ස ජීවිතය හිස්සුනේ නෑ ප්‍රයෝජනයක් අත් වෙනවා. ඉතින් නුවණක් තියෙන සත්පුරුෂයෙකුට හොඳින් උත්සාහය තියෙන වීර්යවන්ත කෙනෙකුට ඒ දර්ශන විසුද්ධි ඇති කරගන්න එක දිට්ඨි සම්පන්න වෙන එක ඒතරම් අපහසු දෙයක් නෙවෙයි. නිවැරදි මඟ පෙන්වීමක් තියෙනවා නම් ඒ කියන්නේ කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණේ මනාව ලැබුණොත් තමන් තුළ යෝනිසු මනසිකාරයේ ධර්මානුධර්ම ප්‍රතිපත්ති කියන අංග ටික පූර්ණය කළා මාර්ග දර්ශනයකින් යුක්ත වෙන්න පුළුවන්. ඉතින් ඒ සඳහා ඔබට සෝතාපට්ටි අංග ධර්මයන් පූර්ණය කර ගැනීමට අවශ්‍ය වෙන වටින දහම් කරුණු ටිකක් මම පැහැදිලි කරලා දෙන්නම්. මුලින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං පුබ්බන්තේ ඥානං අපරන්තේ ඥානං පුබ්බන්ත අපරන්තේ ඥානං පටිච්චසමුප්පාදං මේ ඥානං අයං මුච්චති විපේ සම්මාදිට්ඨි මාන්නේ මෙන්න මේ ධර්මතාවකට කියන සම්මාදිට්ඨියයි කියලා. යම් කිසි කෙනෙකුට දුක කියන ධර්මතාවය පිළිබඳ නුවණක් තියෙනම් ඒ දුක ඇති කරපු හේතුව ගැන නුවණක් තියෙනම් ඒ දුක නැතිවීම නැති කිරීම ගැනත් නුවණක් තියෙනම් ඒ දුක නැති කරන ප්‍රතිපදාව ගැනත් නිසක බවක් තියෙනම් ඒ වගේම පූර්වාන්තය ගැන පෙර ජීවිතය ගැනත් නුවණක් තියෙනම් අපරාන්තය ගැන අනාගතය ගැනත් නුවණක් තියෙනම් පුබ්බන්ත අපරාන්තය ගැන පෙර ඉඳලා වර්තමානයටත් වර්තමාන ඉඳලා අනාගතයටත් වෙනම් ධර්මතාවය කියන නෝනක් තියෙන කෙටියෙන් කිව්වොත් පටිච්ච සම්පද ධර්මය කියන මේ පටිච්ච සම්පද ධර්මය කියන නෝනක් තියෙන මෙන්න මේ නෝනක කියනවා මේ දැක්මට කියනවා සම්මාදිට්ඨිය කියලා නිවැරදි දැකීම කියලා. අන්නේ සම්මාදිට්ඨිය තමයි දික්ඛ සම්පන්නයි දර්ශන සම්පන්න සම්පත්තිය යුක්තයි කියලා මතක් කරන්න. ඒ කියන්නේ දික්ඛ සම්පන්නයි කියලා කියන්නේ සෝවාන් වෙච්ච පුද්ගලෙක් කියන කාරණාව මතක් කරගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට මේ තුළින් ගොඩාක් වටිනා දර්ශනය අදහසක් කියලා දෙනවා. මේ සම්මා දිට්ඨිය තුළින් සාමාන්‍ය ලෝකයාගේ දර්ශනය සම්පූර්ණම ඉවත් කරනවා. ඒ කියන්නේ මේ දර්ශනයත් එක්ක එයාගේ භූමියම එයාගේ පොළොවම එයාගේ පැවැත්මම විනාශයක් වෙනවා.
ඒ කියන්නේ ඒකට කියනවා සීක භූමිය කියලා. මේ දර්ශනය ඇති වෙච්ච ගමන්ම සාමාන්‍ය පෘථග්ජනයා වාසය කරන කාම භූමියවත් රූප භූමියවත් අරූප භූමියවත් නෙමෙයි යාගේ වාසස්ථානය වෙන්නේ ලෝකෝත්තර භූමිය. ඒකට කියනවා සීක භූමිය කියලා. මේ දර්ශනයත් එක්ක සම්පූර්ණ යාගේ ජීවිතේම අන්‍ය ආකාරයකට පරිවර්තනය වෙනවා. මේ සම්මා දිට්ඨිය නිවැරදි දැක්ම කියන ධර්මතාවය තමන් තුළින් උපදවා ගත යුතු දෙයක්. තමන් තමන් කෙරෙහිම දැක්විය යුතු ධර්මයක්. ඉතින් ඒ ධර්මය අපි පොඩ්ඩක් සම්මර්ෂණය කරලා බලමු. කොහොමද බුදුරජාණන් වහන්සේ මේ සම්මා දිට්ඨිය ඇති කර ගැනීම පිණිස අර්ථ විවරණය කළ තියෙන්නේ අපි තුළ මේ ධර්මයේ දැකීමට සවස්ව තියෙන කියන කාරණාව. දුක්ඛේ ඥානං දුක පිළිබඳව නුවණක් තියෙන්න ඕනේ. මොකද්ද ජාති දුක්ඛ, ජරාති දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ, අපේ සංපයෝග දුක්ඛ, කියේ විපයෝග දුක්ඛ, යම් කිච්ච නලපති සංගි දුක්ඛ, සංකීර්ණ පංච උපාදාන කන්ද දුක්ඛ. බලන්න මේ දුක් ටික අද දවසේදී තම තමන් කෙරෙහි පවතිනවද කියලා. ජාති දුක්ඛ ඉපදීම දුකක් වෙන්නේ ඉපදුනොත් ලෙදවීම, මහලුවීම, මරණය, ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන ධර්මතාවයන්ට මුල් වෙන්නේ මොකද්ද? ජාති ඉපදීම. එතකොට ඔබේ මගේ ඉපදීම ජාති, ජරා, මරණ දුක් ගැනත් දෙනවා. ඒ කියන්නේ දැන් ඔබ බැලුවොත් අද දවසේදී අපි ලෙඩ වෙන කෙනෙක්, මහලු වෙන කෙනෙක්, මරණයට පත් වෙන කෙනෙක් නම් තමන් ජාති ජරා මරණ ධර්මතාවයෙන් යුක්තයි. ඒ කියන්නේ තමන් ඉන්නේ ඉඳා තමන් ඉපදිලා ඉඳා ඒ උපන්න තමන්ට බලා ගන්න පුළුවන් මොකද්ද? තමන් ලෙඩ වෙන කෙනෙක්, මහලු වෙන කෙනෙක්, මරණයට පත් වෙන කෙනෙක්. ඒ වගේම තමන් අපි අපේ කියලා ගෙවල් දුවල් දුවා දරුවෝ කියලා හිතාගෙන ඉන්න තැනක අපිට හැම වෙලාවෙම තියෙන්නේ ප්‍රධාන වශයෙන් ධර්මතා දෙක. ප්‍රිය විප්‍රයෝග දුක්ඛ, අප්‍රිය සංයෝග දුක්ඛ. ඒ කියන්නේ අපි කැමැත්තෙන් තියනවා 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 කියලා හිතාගෙන ඉන්න දේවල්, හිතාගෙන ඉන්න කැමැත්තෙන් හිතාගෙන ඉන්න කැමැත්ත ඇති කරගෙන ඉන්න අය, ඒ දේවල් නැති වෙනකොට වෙනස් වෙනකොට ප්‍රිය විප්‍රයෝග දුක්ඛයක් වෙනවා නම් අපි අමනාප අකමැති දේවල් අය හා එක් වෙන්න වෙනවා නම් අප්‍රිය සංයෝග දුක්ඛයක් වෙනවා නම් ඒ වගේම අපි හිතන බලාපොරොත්තු වෙන දේවල් අපිට ලැබෙන්නේ නැහැ. ඒ නිසා දුක වෙනවා නම් මෙන්න මේ ලක්ෂණ ටික දිහා බැලුවොත් අද දවසේදී ඔබගේ මගේ ජීවිතය තුල මේ කීප සියලු ලක්ෂණ ටික තියෙනවා. ඒ කියන්නේ දුක්ඛ සත්‍ය කියලා වෙනම හිතන් දෙපා අද දවසේ අපේ මේ පැවැත්ම දුක නේද කියන නුවණයි අවශ්‍ය. දුක්ඛ ඥාන කියනකොට දුක්ඛ සත්‍යයට හම්බ වෙන්නේ මොකද්ද? අද අපේ ජීවිතය, අපි ජීවත් වෙන පැවැත්මම දුක්ඛ සත්‍යය. වෙනම අපි ඉපදිනවා, ලෙඩ වෙනවා, මහලු වෙනවා, මැරෙනවා කියලා තමන්ට ඉපදීම, ලෙඩවීම, මහලු වීම කියන දුක එන තව පුද්ගලයෙක් නෙමෙයි. මේ පුද්ගල භාවයේ ඇති කරගත්ත සිද්ධාන්තය නිසාම දුක එන කිත්තිය.
මේ දුක් සියල්ලටම උරුම මුකම කියන්න උනේ මොකටද මේ පුද්ගල භාවයේ ඇතිවීමම දුක ආපහු මේ දුක නැතිව ඉන්න වෙන පුද්ගලයෙකුත් දුක් විඳින වෙන පුද්ගලයෙකුත් නොදක මේ දුක් ටික අද විඳින්න වෙන මේ පුද්ගල භාවයේ ඉපදීමම තමන්ගේ ඉපදීමෙන් මේ සියලු දුක් වලට උරුම කාරණේ වෙච්ච බව නිබඳු පැවැත්මම දුක කියන කාරණාව යම් කෙනෙකුට තේරෙනවා නම් ඊකට දෙවනි කාරණාව තමයි මේ දුක ඇති කරපු හේතුව අපි හිතන්නේ මේ සද්ධර්මේ නැති ලෝකයේ කෙනෙක් ලෝකයේ අය හිතන්නේ තමන්ට දුක වෙන්නේ බාහිර වස්තුන්ගෙන් බාහිර පුද්ගලයන්ගෙන් කියලා. දරුවන් මරුන හින්දා බඩු මුට්ටු කැඩුන හින්දා විනාශ වෙච්ච හින්දා තමයි අපිට දුක වෙන්නේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ දුකට හේතුව තණ්හා උපාදාන කියන කෙලෙසේ කියලා. මේ වැඩට අපි ඉගෙන ගන්නට ඕනේ මේ ජාති ජරා මරණ ශෝක පරිදේව යම්තා සුඛක් තියනවා නම් ওই දුක්ติก ඔබට උරුම කරලා දුන්නේ ওই දුක්ติก විඳින්න උනේ ওই දුක්ติก ඇතිකලේ තමන් තුල තියෙන සංහව ප්‍රදාන කියන කෙලෙසෙන් කියලා. එතකොට මේ තණ්හා උපාදාන කියන කෙලෙසේ නැතිකලොත් මේ දුක්ติก සියලු දුක් නැති වෙනවා කියලා යම් පිළිකෙනකට නුවණක් තියෙනවා. ඒ වගේම මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තණ්හාව නිසා දුක ඇති වෙනවා, ඒ තණ්හාව නැතිව දුක නැති වෙනවා නම් සීලයක පිළිතලා චිත්ත සමාධියක් ඇති කරගෙන තණ්හාව නැති වෙන ආකාරයට නෝනින් ඇත්ත ඇති හැටි දැක්ක යුතුයි කියන දර්ශනයක් තියෙනවා. මෙන්න මේකට කියනවා දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධාමිනී පටිපදාය ඥානං කියලා. ඒ චතුරාර්ය සත්‍ය හරියටම දැකලා අවසන් වෙනකොට එයාට පුබ්බන්ති ඥානය එනවා. කියලාද මේ වගේම සිද්ධියක් අපි කියමු පෙර ජීවිතේ මේ වගේම මේ පංච උපාදාන කන්ත දුකට හේතු මේ තණ්හාව නැති වුණු දුක නැති කළ හැකි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක් නැති කළ මගයි කියලා චතුරාර්ය සත්‍ය නොදන්න අවිද්‍යාව නිසා අවිද්‍යාව හේතුයෙන් අවිද්‍යාව සත්‍යයෙන් පෙරදි මොකද කළේ කර්ම රැස් වුණා. පුණ්‍යාවි සංකාර අපුණ්‍යාවි සංකාර කියන්නේ කුසල කර්ම අකුසල කර්ම කළා පෙර ජීවිතේ. එතකොට පෙර ජීවිතයේ කුසල අකුසල කර්ම පුද්ගලයෙක් කළා නෙමෙයි හොඳට බලන්ද අවිද්‍යාව සත්‍ය වීමෙන් දුක ඇතිවීම නැතිවීම නැති කරන මඟ කියන ධර්මතා හතර නොදන්නා කම හේතු වුණා ලෝකයේ ඇත්ත වෙලා කුසල අකුසල කර්ම කරන්න. එතකොට ඒ කුසල අකුසල කර්ම ඔබ කරනවත් නෙමෙයි, මම කරනවත් නෙමෙයි, උපත්ම දෙන්නම කරනව නෙමෙයි, සත්‍යයේ පුද්ගලයේ කර්ම කිරීමක් නෙමෙයි, අවිද්‍යාව නැමැති ධර්මතාවයක් නිසා පුණ්‍යාවි අපුණ්‍යාවි ආනිච්ච කියන කර්ම රැස් වුණා. ඒක අවිද්‍යාවෙන් රැස් කරගත්ත කර්ම හේතුණ මේ ජීවිතේ විඥානේ නැත්නම් සිත ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙන්නට, උප්පත්ති වශයෙන් පැමිණෙන්නට. එතකොට දැන් කෙනෙක්ගේ පැමිණීමක්, සත්වයේගේ ඉපදීමක්, පුද්ගලයේගේ පැමිණීමක් එහෙම නෙමෙයි. සංකාර පච්චය විඥාන කර්මය නිසා කර්මය හේතුයි
විඥානයගේ පැමිණීමට. විඥානය මව් කුසකට නැත්නම් රූපකට වැටගත්තට පස්සේ සිතේ තියෙන නාම ධර්ම වලට අනුව රූපේ හැදෙනවා. මේ ටික පොඩ්ඩක් අහගෙන ඉන්න. හරියට බීජයක් ගත්තොත් අපි අබෑටයක් වගේ දෙයක් ගන්න. අබෑටේට කියනවා හේතුවක් බීජයක් කියලා. ඒ අබෑටේම අරගෙන අපි පොළොවේ පස්සෙන් තනක දෙතනකින් තනක යටකළොත් මේ අඹ ඇටේ පොළොවේ තියෙන පෘථිවි රසය උරාගෙන අංකුරයක් හැදෙනවා. එතකොට අඹ ඇටෙත් තියෙනවා අංකුරේකුත් තියෙනවා. නෙමෙයි අංකුරය හදනවා කියන කාරණාවට අඹ ඇටේ වැරදිලා. පොළොවේ තියෙන පෝෂා ගතිය උදව් කරගෙන අඹ ඇටේමයි අංකුරය කියන එක හදන්න වැය වෙලා තියෙනවා. දැන් අඹ ඇටෙන් හැදුණු අංකුරයට තව තවත් පොළොවේ තියෙන ඕජාසාරය එන්න එන්න මේ අංකුරය ටික ටික වර්ධනය වෙනවා. වර්ධනය වෙලා ගහ කැදෙනවා. ගහ තවදුරටත් වර්ධනය වෙන්න වෙන්න මේ ගහේ අතු බෙදෙනවා. අතු ඉති හැදෙනවා. ඒ වගේ අඹ ඇටේ වගේ දකින්ද අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත් කර්ම විඥානය. ඒ අඹ ඇටේ පොළොවේ හිටෙවුවා වගේ දකින්ද කර්ම විඥානය නිසාම කර්මය නිසාම ප්‍රතිසන්දිසිත කර්ම සිතක තියෙන ගති ලක්ෂණ ඒ විදිහටම බලාගෙනමයි ප්‍රතිසන්දිසිත තියෙන්නේ. ප්‍රතිසන්දි සිතක තියෙන්නේ කර්ම සිතක තිබුණු ගති ටිකම. මේ අඹ ඇටේ පොළොවේ හිටෙවුවා වගේ විඥානයක් සිතක් රූපයකට බැඳගත්තා. දැන් මවගේ ආහාර මවගේ පිටින් වෙන හරහන ආහාර පාන ටික තමයි හරියට පෘථිවි රසය උරා ගන්නවා වගේ මේ දීච විඥානය කනබුන ආහාරෙ උදව්ව නිසා කිසිතේ තියෙන නාම ධර්ම වලට අනු මේ රූපය හදට ගන්නවා. කිසිම වෙලාවක කනබුන ආහාරය තුල තිබුණේ නැහැ මේ රූපේ ස්ත්‍රියක් විදිහට හදනවා, මේ රූපේ පුරුෂයෙක් විදිහට හදනවා, මේ රූපය ඇස් ඇතුව හදනවා, මේ රූපය කන් ඇතුව හදනවා කියන කටි ටික. රූපය හැදෙන්න ඕනේ ගති ටික තියෙන්නේ අර කර්මසිත බලාගෙන පැමිණි ප්‍රතිසන්දි විඥානයේ තුල සිටේ. ඒ සිතේ තියෙන නාම ධර්ම ටිකට අනුව තමයි ඔබේ මගේ රූපේ හැදුනේ. දැන් විඥානය කියලා යමක් දකින්න එපා. විඥානයේ වැයවිලා නාම රූප කියන දෙක හදන්න. අඹ ඇටේ කියලා යමක් දකින්න එපා. අඹ ඇටේ වැයවිලා දැන් මේ බීජ අංකුරය හැදෙන්න. බීජ අංකුරේකුයි අඹ ඇටේකුයි දෙකක් නැහැ. අඹ ඇටේ පොළොවට දාපු ධර්මාම ඒකේ කෘත්‍යම වුණා. ඒකේ වැඩේ අවසානයි අංකුරයක් හදනවා කියලා දැන. ඒ වගේ ප්‍රතිසන්දි සිතේ වැඩේ අවසානයි ප්‍රතිසන්දි සිත වැය වෙලා මේ සිතේ තියෙන නාම ධර්ම ටික තම රූපය හඳුනා ගන්න කාරණාවට හිත වැය වෙලා තියෙන්නේ විඥානේ. දැන් වෙනම සිතක් දකින්න එපා. ඒ සිත එහෙම තියෙන හින්ද තමයි සිතේ තියෙන කර්මජ ගති ටිකට නාම ධර්ම ටිකට ඔබෙත්ම වෙන්නේ ආයතන ටික හැදෙන්නේ. මේ අංකුරේ වර්ධනය වෙනවා කියලා කියන්නේ ගහක් හැදිලා අතීතෙ බෙදෙනවා වගේ මේ නාම රූප දෙක
තවුදුරටත් වර්ධනය වෙනකොට ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ වගේ ආයතන හැදුණා. මේ එකින් එකට පෙන්වන්නේ සත්වයේ පුද්ගලයේ පැවැත්මක් නෙමෙයි, පෙර අවිද්‍යාව හේතුයෙන් කර්ම සකස් වන කර්මයේ හේතුයි විඥානය ප්‍රතිසන්ති වශයෙන් රූපයකට දැකගන්න විඥානයේ පැමිණෙන නිසායි මේ නාම රූප ආදි භාවයෙන් මිශ්‍ර වුනේ. ඒ නාම රූප ආදි භාවයෙන් මිශ්‍ර වෙච්ච නිසායි ඇහැ කන දිව නාසය ශරීරය කියන ටික හැදුනේ. දැන් මේ මගේ ඇහැ මගේ කන දිව නාසය ශරීරය නෙමෙයි, මේකෙන් එක ධර්මතා. ඒ ආයතන ටිකට රූප ශබ්ද ගන්ධ කියන බාහිර අරමුණු ස්පර්ශ වෙනවා. ස්පර්ශ වෙලා වේදනාවක් ඇති වෙනවා කියන දැන දක්වාම ධර්මතාතික සත්වයේ කෙනෙමෙයි පුද්ගලයේ කෙනෙමෙයි කෙනෙක් කෙනෙමෙයි ධර්මතාතික. ඒ විදිහ අරමුණු ටිකට වර්තමානයේදී දැන් තණ්හා උපාදාන කියන කෙලෙස් ටික ඇති වුණාම ඒකෙදි තණ්හාව කියන පොත මොකද්ද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන කාම වස්තු කෙරෙහි තණ්හාව, නැවත භවයෙන් තියෙන තණ්හාව කියන මේ තණ්හාව පුද්ගලයක නෙමෙයි, මේ වේදනාව නිසා තණ්හාව වෙනවා කියන ධර්මතාවයක් තියෙනවා. තණ්හාව නිසා පෙනෙන හෙන අරමුණු උපාදාන වශයෙන් ගන්නකම මේ රූපේ වටිනවා, මේ රූපේ සත්‍යය, මේ සබ්දේ කෙනෙක්, මේ සබ්දේ හදවතක්. මේ විදිහට අපි ආයතන ටික උපාදාන කරගන්න බව ඇති වෙනවා. ඒ උපාදාන කරගත්ත බව නිසා අපිට භවය ඇති වුණා. මේ ටික අපෝ පැහැදිලි කරලා දෙන්නම්. ඒ නිසා ජාති ජරා මේ විපාක ස්කන්ධ ටිකට වර්තමාන කෙලෙස් ටික එකතු වීමෙන් කාම භවය හැදුණා. විපාක ස්කන්ධ ටිකට කියනවා කාම භවයේ උප්පත්ති භවය කියලා, තණ්හා උපාදාන කියන කෙලෙස් ටිකට කියනවා කර්ම භවය කියලා. උප්පත්ති භවයයි කාම භවය, කර්ම භවය කියන දෙක එකට ප්‍රත්‍ය වුණාම එතන පුද්ගලයාගේ සත්‍යයේ ඉපදීමක් වෙනවා. ඒ ඉපදීමයි ජාති ජරා මරණ කියන ධර්මයන්ට හේතු ටික. ඒ කියන්නේ පෙර අවිද්‍යා කර්මයට විඥානාපු කලකට පස්ව දේශනා කියන ධර්මතා ටිකක් තියෙනවා. ඒ ටික තුල තාම දුක දැනෙන්නේ නැහැ, තාම භවය දැනෙන්නේ නැහැ, තාම ලෝකෙ දැනෙන්නේ නැහැ, තාම ජාති ජරා මරණ දැනෙන්නේ නැහැ. ඒ ස්කන්ධ ටිකෙන් ජාති ජරා මරණ දැනෙන්නේ නැහැ. වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව. හොඳට බලන්න, ඒ වේදනාව කෙරෙහි තණ්හාව ඇති වුණාම, උපාදානය ඇති වුණාම භවය හැදෙන්නේ. කාම භවයේ කාම භවය හැදෙන්නේ. ඒ භවය හැදුනහමයි තමන්ගේ වස්තුන්ගේ ඉපදීම වෙන්නේ. ඒ ඉපදුනහමයි ජරා මරණ දුකෙන්නේ. අපි පොඩ්ඩක් ලියා ගමු. ඊට පස්සේ අද අපි ජාති ජරා මරණ කියන දුක් විඳින තැනක ඉන්නවා. මේ දුක පෙර ජීවිතයේ ඉඳන් අපි කවුරුත් අරගෙන ආපුවා නෙමෙයි. ජරා මරණ දුක් විඳින මම ඉන්නවා. ඒ මම පෙර ජීවිතයේ ඉඳන් ආපු කෙනෙක් නෙමෙයි මේ දෙන්නා.
පෙර ජීවිතේ කර්ම කළාම ස්කන්ධ ටිකක් හම්බ වුණා. ස්කන්ධ ටිකට වර්තමාන කෙලෙස් ටිකක් එකතු කළා. එකතු වුණාම සත්පුද්ගල භාවයේ ඉපදීම ඇති වෙන හැටි. ඒ ඉපදීම සත්පුද්ගල භාවයේ ඉපදීම නිසා තේසන් තේසන් සත්තානම් තන්නේ තම සත්තනේ කය ජාති. ඒ සත්‍යයන්ගේ සත්‍ය නිකායන්ගේ ඉපදීම නිසා අපිට ජාති ජරා මරණ දුක් විඳින්න වෙන හැටි. දුකට හේතු ටික මේ වේදනා භාවය අද ඉදුම් තණ්හා උපාදාන කියන ටික. මේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදීමෙන් අද මේ දුක් වූ පැවැත්ම ඉපදුනේ කියන එක. අපි අද දැනගත්තේ නැත්නම් අද දුක්ඛේ ඥානං දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධය අඥානං කම තිබුණොත් අදත් අවිද්‍යාව නිසා මේ ලෝකේ ඇත්ත වෙනවා. කර්ම රැස් කරගන්නවා. අදත් අවිද්‍යාවෙන් කර්ම රැස් කරන බව තිබුණොත් අනාගතයට මේ වගේ විඥානය ප්‍රතිසන්දි වශයෙන් පැමිණලා ආයෙත් නාම රූප හැදෙනවා. එදාටත් ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියලා එතන ලෝකේ හදා ගන්නවා. එදාටත් ලෝකයේ හදාගත්ත මේ කෙලෙසියකින් කෙලෙසි නැතිකොලොත් මේ දුක් වූ ලෝකෙන් මිදෙන්න පුළුවන් කියලා දර්ශනය නැති වුණොත් එදාටත් කර්ම රැස් කරගන්නවා. මේ විදිහට මේ වර්තමාන දුක දුක ඇතිවීම නැතිවීම දෙන්නලා මේ විදිහටම පෙර ජීවිතයේ මේ දුක දුක ඇතිවීම නැතිවීම නොදන්නාකම හේතුවෙන් කර්ම රැස් කරගෙන ඒ හින්දා විපාක ස්කන්ධ ටිකක් ඇති වුණා. විපාක ස්කන්ධ ටිකට කෙලෙස් ටිකක් නිසා අද දුක ඇති කරගත්ත මේ කෙලෙස් ටික නිසා දුක් ඇති වුණා. කෙලෙස් නැතිකොට දුක නැති වෙනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩලා කෙලෙස් අයින් කළ දුක නිදී යුතුයි කියන දර්ශනය අද නැති වුණොත් අද සමිත්‍යයන් කර්ම රැස් කරගෙන අනාගතයට උපදින්න වෙනවා නේද කියලා යම් කිසි කෙනෙකුට පුබ්බන්තේ ඥානයත් අපරන්තේ ඥානයත් පුබ්බන්ත අපරන්තේ ඥානයත් ආවොත් ඒ අනාමේ පටිච්ච සම්පදා ධර්මයේ යන පටිච්ච සම්පදා ධර්මයක් නේද මෙතන අපි මම කියලා පුද්ගලයා කියලා සත්වයා කියන තැනක තියන්නේ කියන නුවණක් ආවොත් ඒකටයි සම්මාදිට්ඨිය කියන්නේ කියලා පෙන්නනවා. ඔය පෙන්න පෙළගහම මම හිතන ඔය විස්තර කරපු ක්‍රමය නම් අපිට තේරෙන්නේ නැහැ. මොකද වචන ටික තේරෙන්නේ නැහැ යහන තියෙන හින්දා. නමුත් ඕක අපි අපේ ජීවිතේ අපේ ජීවිතයෙන් පොඩ්ඩක් බලමු. එතනදී බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය අරඹය ගාම් පොතන දර්ශනයක් පෙන්වනවා. ඒ කියන්නේ අපි සත්තු පුද්ගල භාවය උපදවාගෙන යම්තරක් ජරා මරණ දුක් විඳිනවා නම් මේ දුක් විඳින පුද්ගලයාත් පුද්ගලයාට හමු වෙන දුක දෙකම අපේ කෙලෙස්යකට හදාගත්තු දර්ශනයක් පෙන්වනවා. ඒ කෙලෙස්ය ඉවත් කළා දුක් විඳින පුද්ගලයාත් පුද්ගලයාට හමු වෙන දුක දෙකම ඉවත් කරගත හැකි දුකෙ නිදී හැකි දර්ශනයක් පෙන්වනවා. ඒ පෙන්නන්නේ මේ චතුරාර්ය සත්‍ය පටිච්ච සම්පද ධර්මයේ හරහා. අපි ආරම්භයක් හැටියට මෙහෙම හිතමු. අර මුලින් මතක් කළ ටිකේදී මතක් කළා වගේ පෙර ජීවිතයක අවිද්‍යාව නැමැති ධර්මතාවය හොඳට ගන්න. අවිද්‍යාව කියන්නේ සත්‍ය පුද්ගලයෙත් නෑ, කෙනෙක් නෙමෙයි. අවිද්‍යාව නැමැති ධර්මතාවයකින් කර්ම රැස් වෙනවා කියන ධර්මතාවයක් වුණා.
ඒ කර්මය හේතුයෙන් උප්පත්ති වශයෙන් ප්‍රතිසන්දි වශයෙන් විඥානේ නැත්තම් සිත මව කුසකට දැකගත්තා. එතකොට මම ඉපදුනා නෙමෙයි, පුද්ගලෙක් ඉපදුනා නෙමෙයි, සත්‍යෙක් ඉපදුනා නෙමෙයි, සංකාරපත්තෙන් විඥානේ වුණා ධර්මතාවය. ඒ සිත රූපයකට දැකගත්ත නිසායි මේ රූපය හැඟීම් දැනීමෙන් යුක්ත වුණේ. ඒ කියන්නේ දැන් මේ මේසේ වගේ දෙයක් අතට රූපයක්. ඒ රූපය ඇල්ලුවට ඒ මේසෙට තේරෙනවද? නැහැ. ඒ මොකද ඒ තුල ඒ කය ඒ රූපය ඇතුළු කරගෙන විඥානයගේ ප්‍රවැත්ම හැඟීම් දැනෙන ගතිය නැති නිසා. නමුත් මේ අපේ ශරීරය මේ මේසේ වගේම භෞතික සැකසුම එකයි. පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මාතෘකාවෙන් ඇතුනේ. නමුත් මේ කය ඇතුළු කරගෙන ප්‍රතිසන්දි වශයෙන් පැමිණි සිත තියෙනවා. ඒ සිත තියෙන නිසා සිතේ තියෙන නාම ධර්ම ටික මේ රූපේ ප්‍රාවතම පැතිරලා තියෙනවා. මේ සිතේ තියෙන චෛත්‍යික ටික මේ කය ඇතුළු කරගෙනම පවතින්නේ. එතකොට හැම වෙලාවම මේ කයට මොනවා හරි ගෑවුණු ගමන් සිතට ඒක දැනෙනවා. ඒක තමයි සිත විඥාන හේතුන නාම රූප හැදෙන්නේ. ඒ විදිහට නාම රූප මොනස ඉදිරියෙන් තියෙන රූපයක් පිළිබුදු වෙන්න පුළුවන් ප්‍රසාද ගතිය ඇහැදුනා. සබ්දය ගෝචර කරගන්න පුළුවන් සෝත ප්‍රසාදය ඇහැදුනා. දැන් මේ එකක්වත් තමන්ගේ ඇහැ කන දිව නාසය ශරීරය නෙමෙයි ධර්මතා කියන්නේ. මේ ආයතන ටිකට හේතුනේ නාම රූප කියන ටික. නාම රූපට හේතුනේ විඥානය. විඥානට හේතුව පෙර කර්ම. කර්මට හේතුව අවිද්‍යාව. එකම ටිකට ධර්මතාවයක් වෙනවා. උඩහ කුඹුරේ පළවෙනි ලියද්ද පිරෙන්නේ දෙවෙනි ලියද්ද පිරෙනවා. දෙවෙනි ලියද්ද පිරෙන්නේ ඊගාව ලියද්ද පිරෙනවා. ඒ ලියද්ද පිරෙන්නේ ඊගාව ලියද්ද පිරෙනවා. වගේ ධර්මතා ටිකක්. අවිද්‍යාව කියන ධර්මතාවයේ තිබුණොත් කර්ම රැස් වෙනවා කියන සිද්ධාන්තය වෙනව නවත්වන්න බෑ. කර්ම රැස් වුණොත් විඥාණය ප්‍රතිසන්දි වශයෙන් දැක ගන්නවා කියන එක නවත්වන්න බෑ. විඥාණය රූපයකට ප්‍රතිසන්දි වශයෙන් දැකගත්තු මේ වගේ කයක් සවිඥානික වෙනවා කියන එක නවත්වන්න බෑ. කයක් සවිඥානික වුණොත් ඇහැකන දිවනාසී ශරීරය කියන ආයතන ටික හැදෙනවා කියන එක නවත්වන්න බෑ. ආයතන ටික හැදුනොත් ඇහැ හැදුනොත් රූප ගැටෙනවා, කන හැදුනොත් ශබ්ද ගැටෙනවා, නාසය හැදුනොත් කියන ගන්ධ ගැටෙනවා කියන බාහිර ගෝචර ධර්ම ස්පර්ශ වෙන එක නවත්වන්න බෑ. ස්පර්ශ වුණොත් සැප හෝ දුක් හෝ නොදුක් නොසු වේදනාව පහළ වෙනවා කියන ධර්මතාවය නවත්වන්න බෑ. මෙන්න මේ වගේ පෙර අවිද්‍යාවෙන් රැස් කරගත්ත කර්මයට විඥාන ලාභ සලායතන පස්ස වේදනා කියලා ස්කන්ධ ටිකක් හටගත්තා. මේ ස්කන්ධ ටිකේදී අපි කියමු දැන් ඔබට පෙනෙන බව නිර්මාණය වෙලා. හැබැයි පෙනෙනදී බලන පුද්ගලයා නැහැ. බලන පුද්ගලයා නැහැ. ඇහැ තියෙනවා. ඇහැ තියෙන හින්දා පෙනෙන කම වෙලා. නමුත් ඔබට මට ඇහැ තියෙනවා කියන ගතිය නැහැ. උදාහරණයක් ඇහැ ගත්තොත් අපි පොඩි ළමයෙක් ගන්න. කුඩා ළමයෙකුට අවුරුදු 4ක 5ක පොඩි ළමයෙක් ගත්තොත් හදවත වකුගඩු වගේ දේවල් ඒ ළමයට තියෙනවද නැද්ද? තියෙනවා. නමුත් හදවත කියන්නේ මේකයි වකුගඩුව කියන්නේ මේකයි කියලා ඒ ළමයා දන්නවද? ඒ කියන්නේ හිතන්න නිමිත්තක්වත් තියෙනවද? මේ මගේ හදවත මේ මගේ වකුගඩුව කියලා වකුගඩුව හදවතකින් තමන්ව පෙන්නගන්න තමන්ගෙන් වකුගඩුව හදවත පෙන්නගන්න පුළුවන් හැකියාවක් තියෙනවද? නැහැ. නමුත් මේ මගේ හදවත වකුගඩුව කියලා සිතින් කියින් කියින් කරන්න පුළුවන් තැනක් නැහැ. ඒ කියන්නේ නිමිත්ත චුත්තක්වත් නැහැ. නමුත් ඒ කැලි බැලි ටික ජීවිතයේ වෙලා පවතිනවා. අලුතෙන් නිමිති නැහැ. ඒ වගේ මේ
ඉදිරියෙන් තියෙන වස්තුවක් පෙන්වන්න පුළුවන් විදිහට ඇහැ ඇදුනා. හැබැයි මේ ඇහැගෙන චුට්ටක්වත් නිමෙන්නේ නැහැ. මේ මගේ ඇහැ කියලා තමන්ට ඇස් ඇති බවක්වත් ඇහැට තමන් ඇති බවක්වත් නැහැ. පෙනෙනවා කියන සිද්ධාන්තය විතරයි. කනටත් එහෙමයි. කන තියෙනවා. ශබ්ද ඇහෙනවා. නමුත් මේ මගේ කන කියලා ඔබටත් මටත් හිතන්න පුළුවන් විදිහේ කනට අයිතිකාරියක් නැති තැනකයි තිබුණේ. මෙන්න මේ විදිහට පෙනෙන ඇහෙන ටිකක් හම්බ වුණාම ඔන්නෝයේ පෙනෙන දේට ඇහෙන දේට තමන් තුල කෙනා කෙනා තුල ආගන්තුක උපත්වේසයක් හැටියට පිටතින් පැමිණි වෙනම සිද්ධියක් හැටියට තණ්හා උපාදාන කියන කෙලෙසේ තියෙනවා. තණ්හාව කියලා කියන්නේ පෙනෙන වස්තුව පැත්තේ පෙනෙන දේ පැත්තේ අනේ මේ රූපේ හරි හොඳයි නේද කියලා තමන්ගේ හිතට තැනටක් ඇති වෙනවා. පෙනෙනවා කියලා පෙනෙන දේ අනුවේ විදීමක් ඇති වෙනවා කියන ධර්මතාවයක් ඇති වුණා. හැබැයි ඇති වෙච්ච දේට දැන් ඔබගේ ඔබේ මනසේ ඇති වෙනවා මේ පෙනෙන දේ ගොඩාක් වටිනවා, මේක හරි ලස්සනයි කියන හැඟීමක් ඔබේ මනසේ ඇති වුණා. දැන් පෙනෙන දේ අරබය වටිනාකමක් දැනෙනකම ඒක හොඳයි කියන අදහස ඔබේ මනස තුල පහළ වෙච්ච දෙයක්. නමුත් ඔබ දැන් මේ වේදනාව නිසා තණ්හාව කියන එක නැත්තම් කැමැත්ත කියන එක තමන් තුල ඇති වෙච්ච ගතියක් කියන එක නොදන්නකොට ඔබට දැනෙන්නේ මේ වස්තුව වටිනවා වගේ. හොඳට බලන්න, අද ඔයගලන්ට පින්වතුන්ට ගොඩාක් වටිනවා කියලා දැනෙන වස්තු භාෂිත තියෙනවා නේද? අපි කියමු රත්තරන්, රිදි, මුතු, මණික්, දියමන්ති වගේ දේවල් ගොඩාක් වටිනවා දේවල් බාහිර තියෙනවා කියලා දැනෙනවා නේද? හරි. ඒ වගේම තමන් ආදරය කරන, තමන් කැමති, තමන් ආස කරන සත්ව පුද්ගල බාහිර ඉන්නවා වගේ දැනෙනවා නේද? දැනෙනවා. ඒ වගේම තව සත්වය, පුද්ගලය ආත්මීය දේවල් බාහිර තියෙනවා වගේ ඔයගොල්ලන්ට දැනෙනවා නේද? හරි. කෙටියෙන් ගත්තොත් මේ ඕගොල්ලන්ට සත්වයේ පුද්ගලිය තව ඉන්නවා වටිනා කියන දේවල් තියෙනවා කියලා ඕගොල්ලන්ට දැනෙන කම ඇති වුණේ, අද ඕගොල්ලන්ට ඔහොම දැනෙන කම ඇති වුණේ බාහිර වටිනාකම යුක්ත දේවල් ඇති ඉතිරිපිටට ආපු හින්දා, සත්වයේ පුද්ගලිය ඇති ඉතිරිපිටට ආපු හින්දා නෙමෙයි කියලා බුදුහාමුදුරු පෙන්නන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ වටිනාකමක් නැති සත්ව පුද්ගලය භාවයක් නැති පෙනෙන දර්ශනයක් විතරයි ඔබලගේ ඇස් ඉදිරිපිටට ආවේ. පෙනෙන පැත්තේ සත්වයෝ ඉන්නවා වටිනා දේවල් තියෙනවා කියන ගති දෙක තමයි තණ්හා උපාදාන කියලා කියන්නේ. ඒ පෙනෙන දේ බලාගෙන ඕගොල්ලන්ගේ මනස පැත්තේ ගති දෙකක් ඇති වෙනවා. පෙනෙන දේ ගොඩාක් වටිනවා, පෙනෙන්නේ තව සත්වයේ පුද්ගලයෙකුගේ රූපයක් කියලා ඔගොල්ලෝ තුල අදහසක් ඇති වෙනවා. දැන් පෙනෙන දේ අරඹය, පෙනෙන දේ වටිනවා නේද, පෙනෙන්නේ තව සත්වයේ පුද්ගලයෙක් නේද කියන ගතිතික තමන් තුල ජීදුනා කියන එක නොදන්නකොට ඕගොල්ලෝ තුල භවය හැදෙනවා කියලා කියන්නේ ඕගොල්ලන්ට දැනෙන්නේ වටිනා දේවල් බාහිර තියනවා, තව සත්‍යෝ බාහිර තියනවා වගේ. දැන් භවය ওই විදිහට තිබුණාම ඒ වස්තු පරිහරණය කරන තමන් ඉපදිලා ඉබේම තමන්ට පරිහරණය කරන්න වස්තු ඉපදිලා ඉබේම
ගැඹුරු දර්ශනය ඒක අපි තව විස්තර කරලා බලමු ඒකෙදි තෙන්නවා බුදුරජාණන් වහන්සේ අපිට බාහිර සත්‍යෝ ඉන්නව බාහිර වස්තු වටිනා දේවල් තියෙනවා කියන ගතිය පෙන්නන කිලේශයක් අපි තුල පෙර කර්මයට පෙනෙන බව නිර්මාණය වුණා ඉස්කන්ධ ටිකක් තියෙන පෙනෙන බව පෙනෙන දේ තුල පෙනෙන වස්තුව වටිනාකමට ආත්මකමට පෙනෙන කෙලෙසියක් තමන් තුල ඉදෙනවා කියන එක පෙන්නේ. ඒක අපිට ඔප්පු කරගන්න පුළුවන් අපි කියුවේ මෙහෙම. අපි කියමු ඩොලර් 100 කොලයක් මේ වතිබෝ පොඩි ළමයෙකු අපි ගත්තොත් නැත්නම් 4500 ළමකුත් ගත්තොත් මේ ඉතිරියෙන් තියෙන වස්තු රූපේ පෙනීම සමානයි. අපි කාටත් පෙනේ, පොඩි ළමයටත් පෙනේ, අපිටත් පෙනේ, තාත්තාටත් පෙනේ. පෙනෙනකොට අර රූපේ ආරම්භය පොඩි ළමයාගේ මනසේ මේක ඩොලර් 100ක්, මේක මෙච්චර වටිනව නේද කියන ගතිය එන්නේ. ඒ හින්දා එයාගේ මනසේ අර රූපේ වටිනවා කියන ගතිය යෙදෙන්නේ නැති හින්දා කඩදාසිය පැත්තට මනස නැඹුරු වෙලා නැහැ. අල්ලගෙන නැහැ. මෙන්න මේක වටිනවා කියලා කඩදාසිය අහුවෙන්නේ නැහැ. නමුත් අපි පොඩි ළමයා වගේම අපි බලනකොට මේක ඩොලර් 100ක් හරියට වටිනවා නේද කියලා අපේ මනසේ ගතියක් යෙදෙනවා. හොඳට බලන්න අර කඩදාසිය වටිනවද කඩදාසිය වටිනවා කියන කම අපේ මනසේ ඉදිරියට තියෙන්නේ. අර ඩොලර් 100 කියන මේ කොලේම වටිනවද නැත්නම් ඒ කොලේ වටිනවා කියන එක අපේ මනසේ ඉදිරියට තියෙන්නේ. මනසේ ඉදිරියට තියෙන්නේ. අපි දන්නේ නැති වුණොත් එකයි උපාදානය කියලා කියනවා. උපාදානය කියන්නේ වේදනාව කියලා කියන්නේ මේ රූපේ පේනකම. වේදනාපච්ච සම්න සම්නපච්ච උපාදාන කියන්නේ මේ රූපේ දකින්නකොටම මේක වටිනවා ගන්න ඕනේ කියන අදහස මන් තුල යෙදෙන්නේ. අපි දන්නේ නැත්නම් මේ රූපේ වටිනාකමට පෙන්වන ගතිය මා තුල යෙදিলা නේද කියලා උපාදානේ දන්නේ නැතිවට භවය කියලා හිතෙන්නේ. අපිට දැනෙන්නේ මොකද්ද? මේ රූපේ වටිනවා කියලා. දැන් අපිට දැනෙන්නේ අර රූපේ වටිනවා කියලා නේද? බවපත්ය ජාති කියන්නේ එහෙම දැක්කපු ගමෝ මට ඩොලර් 100 කොලයක් ඉපදිලා ඩොලර් 100ක් ඉපදිලා උපන්නුත්තේ නැතේ. දැන් ඔය රූපේ වටිනවා කියලා ඉන්නකොට මීයේ කැවිල ඔය කඩදාසිය කැපුවෝ දුක එනවද නැද්ද? එනවා. දුක එන්නේ මොකක් හින්දාද? ජාතිය නැතුව දුකක් එනවද? ඔබට ඩොලර් 100 කොලයක් ඉපදিলা තියුණේ හින්දායි දුක ආවේ. ඔය ඩොලර් 100 කොලය තමන් කැමති වස්තුවක් පංච උපාදාන කරන දුක. ඔබේ උපාදානට අහු වෙච්ච රූපය වෙනස් වෙනකොට දුක එනවා. දැන් මීයක අර කොලේ කැපුවොත් කවුරු හරි ඉරුවොත් අපරාධ කියලා දුක එනවද නැද්ද? එනවා. දුක ආවේයි ඒ රූපයේ වටිනවාකම ඔබට දැනෙන හින්දා නේද? ඔය රූපේ වටිනාකමට දැකලා වටිනා රූපේ කැඩෙනකොට ඔබට දුකක් ආවනම් ඔය දුක දැනත් දුන්නේ ඔබට ඔය රූපේ වටිනාකමට පෙන්නපු කෙලෙයි. තේරුණාද? ඔය රූපය වටිනාකමට පෙන්නුවේ ඔය රූපේ වටිනාකමට පෙන්නුවේ ඇහැට පෙනෙන දෙයට දැන් තණ්හාව මේක වටිනවා කියලා අදහසක් තමන් තුළ ඇති වුණා කියන ඇත්ත නොදන්නාකම නිසායි. ඒ කියන්නේ ඔබ දැක්කොත් මේ කඩදාසියේ ඉරෙන දවසට මට දුක එනවා නේද? ඔය දුකට හේතුව ඔය කඩදාසිය දකිනකොට මේක මෙච්චර වටිනවා කියන අදහසක් මන් තුළ ඉගෙන හින්ද නේද?
දුක දන්නවා දුක සමුදය දන්නවා යම් වෙලාවක මේ කඩදාසිය දකිනකොට මේක ඩොලර් 100ක් මෙච්චර වටිනවා කියන අදහස මට නොයදුනොත් අර පොඩි ළමයට වගේ සාමාන්‍යයෙන්ට වගේ යෙදුනේ නැත්තම් ওই කඩදාසිය ඉරුවා කියලා මට දුකක් වෙන්නේ නෑ නේද එහෙනම් මම සීලයක පිළිතලා හිත සමාධි කළා මේ රූපේ ඇස් ඉදිරි පිටට එනකොට වටිනාකම නොයදින තැනකට මනස ගත යුතුයි කියන දර්ශනයක් ඔබට නැති වුණොත් අද ඔබට හිතෙන්නේ මේ ඩොලර් 100ක්මයි වටිනවමයි කියලා මේ දර්ශනය නැති වුණොත් ඔබට අද නැති වුණොත් ඔබට හිතෙන්නේ මේ ඩොලර් 100ක්මයි කියලා හිතෙන්නේ කඩදාසියේ වෙන්නේ වටින දෙයක් හැටියට ඔබ පින්වතුන් ඒකට ලෝභය ඇති කරගෙන ඒක ගන්න කවුරු ආවොත් ඒක නැත්ක ද්වේෂය ඇති කර ගන්නවා මේ ඩොලර් 100ක්මයි කියන මෝහයක් තියෙනවා ඔය ලෝභ දේස අද අවිද්‍යාව සත්‍යෙන් ඒ කඩදාසිය කැඩෙන බිඳෙනකොට දුක එනවා දුක ඇති කලේ මේ තණ්හාව නිසා මේ තණ්හාව නැතිකොට ඔය දුක නැති වෙනවා මේ ආදිස්ත්‍යං කුමාරගේ වඩල දුක නැති කල යුතුයි කියන කාරණාව දැක්කේ නැත්තම් ඒ කියන්නේ මේ කඩදාසිය ඩොලර් 100ක් වටිනා ඩොලර් 100ක් නෙමෙයි මේ කඩදාසිය වටිනා ඩොලර් 100ක් කියන ක්‍රම ඇතිකලේ මේ කිලේසින් කියන එකයි වෙන්නේ මේ දුකට හේතු ටික මේ කිලේසේ කියලා අත ඔබ දැක්කේ නැත්තම් ඩොලර් 100ක් ඇත්ත වෙනවා අවිද්‍යාව තිබුණොත් ඔබට ඒක ඇත්ත වෙනවා අද රාග දේශ මොහ ඇති කරගත්තොත් ඒ අවිද්‍යා ප්‍රත්‍යයෙන් ඇති කරගත්ත කර්ම ආයතනෝගේ ප්‍රතිසන්දි වශයෙන් යන්න වෙනවා. ওই විදියටම බුදුරජාණන් වහන්සේ පෙන්වුවා උපේ ඇස් ඉදිරි පිටට කනබුන ආහාරයෙන් හැදුණු පඨවි ආපෝ තේජෝ වායුව කියන සතර මහ ධාතුන් යුක්ත කෙස්ලොන් නේද සම්මස්නහර කියන කොම්පක ප්‍රතිකරණ හැදුම රූපයක් ඇස් ඉදිරි පිටට එන අපේ ඉන්නේ රූපයක් දැන්. තේන කොට ඒ තේන රූපය අරබය ඔගලගේ මනසේ දුනොත් මේ රූපය සත්‍යය කියන හැඟීම මේ තව පුද්ගලයේ කියන හැඟීම මේ රූපය නැත්තම් මේ පුද්ගලය ගොඩාක් හොඳයි ගොඩාක් වටිනවා කියලා ඒ පෙනෙන රූපෙට කැමැත්තකුත් ඒ රූපේ තත්වයකුත් පුද්ගලිකුත් කියන ගතිය ඕගොල්ලන්ගේ මනසේ යෙදුණොත් දැන් ඕගොල්ලෝ දන්නේ නැත්තම් පෙනෙන දේ අරබය සත්‍යය කියන හැඟීම මන් තුළ ඇති උනේ පෙනෙන රූපේ ගොඩාක් වටිනවා කියන හැඟීම මන් තුළ ඇති උනේ කියන එක දන්නේ නැත්නම් අර ඩොලර් පොඩිට වෙච්ච එකම වෙනවා. ඔබට මේ රූපේ පෙනෙනවා පුද්ගලයේ හැටියට මේ රූපේ පෙනෙනවා පොලක් වගේ හැටි වටිනා පුද්ගලයේ කම් වෙන මේ රූපේ. දැන් ඒ රූපේ වෙනස් වෙනකොට අනේ මේ පුද්ගලයා මෙහෙම පුද්ගලයාට මෙහෙම වුණා අර හොඳ මිනිහයාට මෙහෙම වුණා කියලා ඔගොල්ලෝ දුක් වෙනවා. ඔය දුකට හේතුව ඔය රූපේ පුද්ගලයේ කළ වටිනවා කියලා පෙන්නපු කෙලෙසයයි. ඔය රූපේ ඇසිදිරි විදිහට එනකොට ඔය රූපේ පුද්ගලයේ හැටියට පිළිගන්න කතිය තමන් තුළ නොයදෙනවා නම් වටිනාකමට පෙනෙන කතිය තමන් තුළ නොයදෙනවා. ඔය නොයදෙන කමට තමයි කියන්නේ උපාදාන නිරෝධේ, තණ්හා නිරෝධේ කියලා. නොයදුනොත් ඔබට මේ රූප පුද්ගලයේ හැටියට මානසික හැටියට පෙනෙන්නේ නැහැ. එහෙම වුණොත් දුකෙන්නේ එන සීලයක පිහිටලා සමාධිමත් මනසක් හදාගෙන මේ රූපය දකිනකොට පුද්ගලයා කියන අදහස නොයෙදෙන දැනකට මනස ගත යුතුයි කියන දර්ශනයක් අද ඔබට නැති වුණා. ඔබට හිතෙන්නේ පුද්ගලිය ඉන්නවා ඉන්න පුද්ගලිය හම්බ වෙනවා. වටිනාලා
සත්‍යයේ ඉන්නෝ වටිනා සත්‍ය හම්බ වෙනවා වගේ අවිද්‍යාවේ ඇතුළටම යනවා. ජීව ඉන්න අනිත් අයත ඔබ අද කැමති ලෝකේ. එක්ක ඉන්න අයත අකමැති ද්වේෂයෙන්. අද අවිද්‍යාවෙන් ඇති කරගන්න ලෝභ දේස මොහ හෝ අලෝභ දේස කර්මය නිසා නැවත මේ වගේ විඥානය හටගන්න. කෙටියෙන් ගත්තාම බුදුරජාණන් වහන්සේ පෙන්වන එක දෙයක්. මේ විදිහටම තමන් තුළ පෙනෙන දෙයට තමන් තුළ කෙලෙස් ටිකක් යෙදුනහම යෙදිලා බාහිර රූප සත්‍ය වටිනවා කියන හැඟීමක් බාහිර රූප සත්‍ය සත්‍ය පුද්ගලෙක් කියන හැඟීමක් තමන් තුළ යෙදෙද්දී ඒ බව නොදන්නා කම නිසා භවය හදා ගන්නවා. භවය හදා ගන්නවා. භවය කියලා කිව්වේ තමන් තුළ වටින රූපය අරඹය තමන් තුළ වටිනාකම යෙදුණා රූපය අරඹය තමන් තුළ සත්‍යයක් කියන අදහස යෙදුණා කියන එක නොදන්නකොට බාහිර රූපය සත්‍යයක් හැටියට පුද්ගලයක් හැටියට අපිට දැනෙන කම නිර්මාණය වෙන එකට. එතකොට මේ අපේ ලෝකය අපිට සත්‍ය පුද්ගලෙක් හම්බ වෙනකම පෙනෙන දේට සත්‍ය පුද්ගලයෙක් කියන අදහස අපි ඇති කර ගැනීම තුළ අපිට සත්‍ය පුද්ගලෙක් හම්බෙලා තියෙනවා මිසක සත්‍ය පුද්ගලෙක් ඉන්නවට සත්‍ය පුද්ගලෙක් හම්බුණා නෙමෙයි කියන කාරණාවයි වෙන්නේ. එතන ධර්මය නොදන්නා කෙනා ධර්මය දන්නා කෙනත් අතර තියෙන වෙනසක් තියෙනවා. ධර්මය නොදන්නා කෙනා හිතන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවුණු මනසකට දැනෙන්නේ බාහිර සත්‍ය පුද්ගලයෝ ඉන්නවා ඉන්න අය අපිට අතුරු කරන්න හම්බ වෙනවා හැටියට. බාහිර ගොඩාක් වටිනා රන් රිදී මුතුමැණික් තියෙනවා. ඒ තියෙන දේවල් සමහර ඒවා අපිට ලබා ගන්න බැරි වෙලා අපි බාලකම් වෙනවා. වාසනාව නිසා අපිට ලැබෙනවා වගේ තැනකින් තමයි තියෙන්නේ. ලෝක ඇතුලේ වාසනාව වාසනාව කියලා එකක් තියෙනවා. ලෝකෝත්තරයි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ දර්ශනේ වාසනාව අවාසනාව කියන දෙකම අතහරිනවා. ලෝකෙම අතහරිනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ තමන් තුළ පෙර කර්මයේද රූප පෙනෙනකම සද්ද ඇහෙනකම නිර්මාණය වුණා. මේ පෙනෙන රූප ඇතුලේ කිසිම කලක සත්පුද්ගල ආත්ම භාවයෙන් යුක්ත කිසිවක් තිබුණ නැහැ. ඒකට කියනවා ශුන්‍යතයි. ශුන්‍යත දර්ශනයක් මේ තුළ තිබුණේ. රන් රිදී මුතුමැණික් ආදී වටිනා කිසිම වස්තුවක් මේ ආයතන ඇතුලේ තිබුණේ අපනිහිතයි. මේ ආයතන හයේ සැබෑ ලක්ෂණය රාග දේශ මෝහ වශයෙන් කැමැත් අකමැත් ඇති කරගන්න පුළුවන්. කිසිම නිමිත්තක් තිබුණේ අනිමිත්තයි. මේ ආයතන හයේ සැබෑ ස්වභාවය අනිමිත්ත පුඤ්ඤත අපනිහිත ලක්ෂණයක් තියෙන තැනක තමන් තුළ සත්‍ය පුද්ගලයෙක් කියන කෙලෙසයක් ඒ වගේම ගොඩාක්ම වටිනවා තමන්ට පරිහරණයට සුදුසු ගන්ධ සුදුසු දේවල් තියෙනවා කියන හැඟීම තමන් තුළ ජීදෙනවා ආගන්තුක උපක්ලේශයක්. මෙන්න මේ කෙලෙසේ යෙදුනහම තමන් තුළ තමන්ට දැන් මේ බාහිර ආයතන ටික වටිනවා වගේ මිනිස්සු ඉන්නවා වගේ පේනවා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධ ලෝකයක් නිර්මාණය වෙලා කියලා පෙන්වනවා. අපිට කෙනා කෙනා තුළ කෙලෙසේකට මේ ලෝකේ නිර්මාණය වෙච්ච දර්ශනයක් පෙන්වන්නේ. මේ ලෝකයේ තියෙන දුක දුක්ඛ ලෝකය
දුක්ඛ ලෝකයේ කෙලෙසේකට නිර්මාණය වෙච්ච දර්ශනයක් කියන්නේ මේ ටික තේරුම් ගන්න අපි උත්සාහවත් වී යුත්තේ මේ ටික තේරුම් ගන්න බැරි වුණොත් කවදාවත් අපිට මේ සංසාර ගමන නවත්තන්න බෑ කියන්නේ අද මේ දුක් උපදින ලෝකය වටිනා වස්තු තියෙනවා සත්ව පුදුල ඉන්නවා කියලා ඔබට දැනෙන මේ තේන මට්ටමට තමයි ලෝකෙ කියලා කියන්නේ. ඔය විදිහට බාහිර වස්තු වටිනාකමට තේනන ගම තව සත්ව පුදුලියෝ කියලා තේනන ගම ඔබට තියෙන්නේ ඔබ තුල එහෙම පෙනෙන කෙලෙස්ියේ කියදීම හින්දා මිසක වස්තු තුල වටිනාකම කොහොම වස්තු තුල පුදුලියෙන් ඉන්න හින්දා නෙවෙයි. කෙටියෙන් ගත්තාම බුද්ධ දර්ශනයෙන් පෙන්වන්නේ ඔබට අද ලෝකයක් හම්බ වෙනවා රන් රෙදි මුතුමැණික් තියෙන දේවල් දුරල් යාන වාහන තියෙන තව සත්ව පුදුලිය ඉන්නවා කියන ලෝකයක් ඔබට හම්බ වෙනවා නෑ කියන්නේ තියෙනවා. ඔබට ඔහොම ලෝකයක් හම්බ වෙන්නේ ඔය විදිහට වටිනාකමත පුද්ගල භාවයට ඔබට පෙන්වන කෙලෙසියක් ඔබ තුළම යෙදීමෙන් මිසක මෙහි බාහිර වටිනම හෝ බාහිර සත්‍ය පුදුල ඉන්න හින්ද පෙන්වම නෙමෙයි කියන එක මේ දර්ශනය. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ඔබ මේ ඔබට දුක් විඳින්න පුළුවන් ඔබට සැප විඳින්න පුළුවන් මේ ලෝකය ඔබේ කෙලෙසයකට හැදිලා නිර්මාණය වෙලා ඔබට විඳින්න කියලා තියෙන බව ඔබ අවබෝධ කර නොගත්තොත් මේ ලෝකය මේ විදිහට හදන පෙන්නනකම මේ කෙලෙසිය දුරු කළාම දුරු කළ හැකි මිදුණ හැකි කියන තැන ඔබට තේරුම් ගන්න බැරි වුණොත් ඔබ ප්‍රඥාචර්යාව හැදුනේ නැත්තම් ප්‍රතිපදාව පිරුවේ නැත්තම් මේ විදිහට ලෝකය පෙන්නලා පෙන්නන කෙලෙසි ඉවත් කළා මේ විදිහට පෙනෙන මානසික මට්ටම අයින් කරගන්න ක්‍රමයක් ඔබ පිරුවේ නැත්තම් ඕකේ තියෙන දෝෂි තමයි ඔය හතර නොදන්නකොට දුක ඇතිවීම නැතිවීම නැතිකත් මඟ පිළි ඕකට ඕක නොදන්නා වුණොත් ඔබට මේ සිද්ධිය ඇත්තම එකක් වෙයි. ඒ කියන්නේ ඔබට හම්බ වෙයි ඉන්න මිනිස්සුන්ට මම බැඳිලා ඉන්නේ වගේ තැනකින් ඔබට හම්බ වෙයි තියෙනම ලෝකයක් තියෙන ලෝකෙට මම බැඳිලා ඉන්නවා වගේ තැනකින්. එතකොට අවිද්‍යා ප්‍රත්‍යයෙන් ඔබට තියෙනම දෙයක් හම්බ වෙනකොට ඔබ තියෙන දෙයට ඉන්න අයට ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහ කියන කර්ම නිමිති ඇති වෙන විදිහටයි කටයුතු කරන වෙන දෙයෙන්ද විදියක් ඇත්තෙම නැහැ. මේ අවිද්‍යාව තිබුණොත් කර්ම සකස් වෙනවා කියන එක නවත්තන්න බෑමයි. අවිද්‍යාව කෙටියෙන් ගත්තොත් අපිට තව සත්ව පුද්ගලයෙ ඉන්නවා වටිනා කියන දේවල් තියෙනවා කියලා පෙනෙන ලෝකයක් තියෙනවා. මේ මම කියලා පෙනෙන මේ මගේ දුව පුතා කියලා පෙනෙන මේ මගේ ගෙදර වාහනය කියලා පෙනෙන මේ මගේ අම්මා අප්පච්චි කියලා පෙනෙන මේ මගේ ඉඩකඩම් කියලා පෙනෙන ලෝකයක් තියෙනවා. ඔය ලෝකයේ ඇතුලේ තමයි අපිට නොයෙක් විදිහේ දුක් දුන්නස් එන්නේ. ඔය දුක් වෙන ලෝකය දුර්ජන්මන්ත පෙන්වුවා ඔබ තේරුම් නොගත්තොත් ඔබට ඔය ලෝකයේ විඳින්න වෙලා තියෙන නිර්මාණය වෙලා තියෙන්නේ ඔය විදිහට පෙනෙන කෙලෙස් ටිකක් ඔබ තුළ යෙදීමෙනුයි ඔය ලෝකේ ඇඳිලා තියෙන්නේ කියලා ඔබ තේරුම් නොගත්තොත් ඔය කෙලෙස් ටික අයින් කළොත් තමන් නිසා එන දුක මේ තමන්ගේ දුව දරුවෝ නිසා එන දුක ඊවල් දුරල් ඉඩකඩන් නිසා එන සැපයි දුකයි කියන දෙකම මේක ඉවත් කරගත හැකි. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඒ සඳහා තියෙන මගයි කියලා දර්ශනය නැති වුණොත් අවිද්‍යාව තිබුණොත් ඉදීම මේ වස්තු ඇත්ත වෙනවා. ඇත්ත වෙලා සංකාර වෙනවා කර්ම රැස් වෙනවා කියන එක නවත්තන්න බෑ. ඒ කියන්නේ ඉන්න සත්‍යයන්ට ඉන්න වස්තුන්ට ලෝභ දේශ මොහ ඇති කරගන්නවා අලෝභ දේශ මොහ ඇති කරගන්නවා කියන එක නවත්තන්න බෑ. අවිද්‍යාව තිබුණොත් අද කර්ම රැස් වෙනවා කියන එක නවත්තන්න බෑ. කර්ම රැස් වුණොත් නැවත මේ වගේම විඥානයේ කායකට බැහැගෙන ආයතන ටික හැදෙනවා කියන එක නවත්තන්න බෑ. ආයතන
කයකට ගහගත් නාම රූප වල ආයතන හැදෙලා මේ වගේම පෙනීම ඇහිම හැදෙන එක නවත්තන්න බෑ. කිනුනොත් නමුත් එදාට මේ වගේම කෙලෙස්යක් තමන් තුළ ඉදිලා එදාට තමන් තුළ ලෝකය පෙන්නා ලෝකෙම පතුල පෙන්නා. එදාට ඒ ලෝකය තණ්හාව කියන කෙලෙස්ෙන් හදපු එකම කෙලෙස්ෙන් නැතිකල ලෝකයේ නැතිකල හැකි මේ ආදිෂ්ඨානික මාර්ගයයි කියන එක එදාට දැනගන්න බැරිවොත් එදාට අවිද්‍යා ප්‍රත්‍යයෙන් ඔබට ඉන්න පුද්ගලයෝ ඉන්න දේවල් එදාට සම්බ වෙනවා. එදාට ඇති කරගන්න කරුණට ආපු විඥානය චිල්ලවරක් නැති සතර ගමන මේ අවිද්‍යාවේ මුල් කෙලවරක් වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙච්ච කාලය අතිශය වාසනාවන්තයි කියලා කියන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් ඇඳුම් මේ දර්ශනය පෙන්වන්න කියලා ඉන්නේ. අපි උපදින්න දෙන්නේ අවිද්‍යාව ඇතුලේ කියන්නේ මේ තව සත්‍ය පුදුලේ ඉන්නවා ඉන්න අය පේනවා කිට. ගොඩාක් වටිනා රන්රෙදී මුතුමැණික් කියන ඒවට උරුමකාරීක වෙලා අපි ඉපදිලා. කියන දැනකින්මයි අපි ඉන්නේ. එතකොට ඉන්න පුද්ගලයන්ට තියෙන වස්තුන්ට කැමැත් අකමැත් ඇති වෙන තැනකමයි අපි ඉන්නේ. අවිද්‍යාවෙන් කර්ම සකස් වෙන බව ස්වභාවයක් වෙච්ච තැනයි ලෝකෙ කියන්නේ. ඔය වගේ තැනක ඉපදිලා කර්ම රැස් කරගෙන නැවත ඉපදෙන්න නැවත ප්‍රතිසන්දියට යන්න ගතිය නියම වෙච්ච අපිට අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ පහළ වෙලා පෙන්නනවා මේ පංච උපාදාන ස්කන්ධ ලෝකයේ දුකයි. මේ පංච උපාදාන ස්කන්ධ ලෝකය උපේ ලෝකයයි. ඒ කියන්නේ උපේ ලෝකය කියලා කියන්නේ මේ කාර්යක ඔබටයි වටින්නේ, මේ ගෙදර ඔබටයි වටින්නේ, මේ ඔබගේ අම්මා, මේ ඔබගේ දුව, මේ ඔබගේ සහෝදරයා, මේ ඔබගේ ගම, මේ ඔබගේ රට, මේ ඔබගේ ලෝකය කෙනා කෙනාට. ඔබේ අම්මා තව කෙනෙකුගේ අම්මා නෙමෙයි, ඔබේ දුව තව කෙනෙකුගේ දුව නෙමෙයි, ඔබේ බිරිඳ තව කෙනෙකුගේ බිරිඳ නෙමෙයි, ඔබේ ස්වාමියා තව කෙනෙකුගේ නෙමෙයි. ඔබේ ලෝකය ඔබටයි වටින්නේ. ඔබටයි අය සත්‍ය පුදුල මෙහෙම මෙහෙම සත්‍ය වෙලා තියෙන්නේ. ඒ විදිහේ පැවැත්ම ඔබ ගාව තියෙන කෙලෙස්ෂණේ හදාගත්තේ. ඒකයි බින්නේ බුදුරජාණන් වහන්සේ ඔබගේ ශේෂ්ත්‍රය මගේ ශේෂ්ත්‍රය නෙවේ. ඉතින් අපිට හිතෙන්නේ මගේ දරුවා ඉන්න හින්දා මම දරුවාගෙන් සතුටු වෙනවා, මගේ අම්මා තාත්තා ඉන්න හින්දා මට සතුට වෙනවා වගේ තමයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ පංච උපාදාන ස්කන්ධ ලෝකය රන් රිදි මුතු මැණික් ගෙවල් දුරෝ දුවා දරුවෝ ඉදකරන් කියලා ඔබට හම්බ වෙන ලෝකය, ඔබට දැනෙන ලෝකය, ඔබ තුල තණ්හා උපාදානය කියන කෙලෙස් ටික එකතු වීමෙන් හැදුණු බවත්, තණ්හා උපාදානය කියන කෙලෙස් ටික නැති කරනකොට ඔය විදිහට පෙනෙනකම නැති කළ හැකි බවත්, මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉත තියෙන මාර්ගය බවත් දෙනවා. මේ කෙලෙස් ටික යෙදিলা මේ ඇති කරගන්න ලෝකෙන් ආස්වාදයක් නැතුව නෙමෙයි, මේ දරුවා කියලා දරුවාගේ මූණ බලනකොට සතුටක් ඇති වෙනවා, මේ මට මෙහෙම වටිනාකාරයක් තියෙනවා කියලා තේකනකොට සතුටක් ඇති වෙනවා, මට මෙච්චර මුදලක් තියෙනවා මෙච්චර හොඳ ගයක් තියෙනවා කියලා තේකනකොට ඔබට සතුටක් ඇති. හැබැයි සිතක මොහොතකට ඇති වෙන සොම්නස් මාත්‍රයක් විතරයි. නමුත් ඔබ මේ සත්‍යත විඳින්නේ අවිද්‍යාව කියන ධර්මතාවයට හිතගෙන. මගේ කෙලෙසයකට තමන් තුල තණ්හාව පාදන්න කියන, ඒ කියන්නේ මේ වස්තු වටිනවා කියන ගතිය මන් තුල යෙදিলা, මේ වස්තු සත්‍ය පුද්ගලයේ දුවාදරුව කියලා පෙන්වනකම මන් තුල යෙදිච්චකම නිසා නේද කියන එක නොදන්නාකම නිසායි, තමන් තුල යෙදුනා කියන එක නොදන්නාකම නිසායි. ඔබ බාහිරට පැනලා තියෙන හරියට
කන්නාඩියකට බුරන තිරසංගත සතෙක්ගේ ස්වභාවයත් මේ වස්තුවකට ඇලෙන අපිට අතර තියෙන ප්‍රතිචාරයේ දෙකම එකයි. තිරසංගත සතෙක් කන්නාඩියක් ඉස්සරහට යනකොට ඒ රූපය දකිනකොට ඒ සතාට හිතෙනවා අර රූපේ තව සතෙක් ඉන්නවා කියලා. කන්නාඩියකට තව සතෙක් හිටියද? නැහැ. හැබැයි තමන්ගේ ඇස් ඉදිරිපිටට ඒ රූපේ එනකොටම තිරසංගත සතාට හිතෙන්නේ කන්නාඩිය පැත්තේ තව සතෙක් කියලා. මෙයා දන්නේ නැත්නම් අර රූපේ දකින්නකොට තව සතෙක් කියන එක මගේ මනසේ යෙදුනේ කියලා. එයා සතෙක් කියලා පයින්ව බාටද? කන්නාඩියට. තමන් ඇහැට පෙනෙනකොට තව සතෙක්ගේ රූපයක් ඇහැට පෙනෙනකොට ඒ රූපේ දකින්නකොටම තමන් තුල උපාදානයේ යෙදෙනකොට තව සතෙක් කියන අදහසයි තමන් තුල යෙදෙනකොට තිරසංගත සතාගේ මේ රූපය නිසා තමන් තුල මෙහෙම තණ්හා උපාදාන කියන කෙලෙස්යක් යෙදුණා කියලා දන්නේ නැත්තම් උපාදාන පත්‍ය භව කියන කියන්නේ එහෙනම් මේ තව සතෙක් ඉන්නවා කියලා කන්නාඩිය පැත්තට බුරනවා නම් කන්නාඩිය පැත්තට බුරන සිද්ධිය වෙන්නේ අවිද්‍යාව කියන එක සත්‍ය වෙලාමයි. ඒ පැත්තේ සත්‍යයක් දකින්නේ ඒ දේ පැත්තේ සත්‍යයක් පෙන්වන්නේ මේ කෙලෙසිය නිසා නේද කියන හැඟීම නොදන්නකම නිසාමයි කන්නාඩිය තියෙන රූපේ සත්‍යයක් පුද්ගලයක් කියලා පෙන්වන කම මගේ මනසේ ඉඳලා නේද කියන එක නොදන්නාකම නිසාමයි කන්නාඩියට බලන්නේ. ඒ වගේ වෙනසක් දසමයක් වචනයක් නැහැ. ඉන්න දරුවට ඔබට ආදරය කරන්න වෙන අවිද්‍යාව උඩ හිඳ හිටගෙනම මේ රූපය පෙනෙනකොට මේ රූපයේ දරුවා මගේ දරුවා නේද කියන හැඟීම තමන් තුළ ඇති වෙනකොට මේ මගේ දරුවා නේද කියන හැඟීම තමන් තුළ ඇති වුණා කියන එක නොදන්නාකම තුළ හිටගෙනම මේ සතර මහා ධාතු රූපේ ධර්මය හැටියට උත්සව කරන්න වෙන්නේ ඔබට. අවිද්‍යාව ප්‍රත්‍යමනේ කර්ම වෙන්නේ. එතකොට අර අරමුණක තියෙන මෝහය කොච්චර නාමකද? ඒ සතාට තේරෙන්නේ නමුත් කන්නාඩිය තියෙන රූපය ඒ සතාට බුරන්ද තව සතෙක්ව හම්බ වුණේ කන්නාඩිය ඇතුළු සතෙක් ඉඳලාද නැත්නම් ඒ කන්නාඩිය ඇතුළු රූපය දකිනකොට සතෙක් කියන හැඟීම එයා තුළ එදිලාද? එයා තුළ එදිලා. තමන් තුළ එදිලා රූපය දකිනකොට ඒ රූපයේ සතෙක් කියන හැඟීම තමන් තුළ නොයෙදුනා කියලා දැක්කේ නැත්තම් ඊගව තියෙන දෝෂෙ මොකද්ද? එයාට පේන්නේ කන්නාඩිය ඇතුලේ සතෙක් කියලා. ඉතින් ඉන්න සතාට බොරනවා නම් මේ බොරන එක වචී කර්මය. හපන්න තන්නු කාය කර්මය. ඉන්න සතාගෙන ලෝභයක් හෝ අකමැත්තක් ඇති වුණොත් මනෝ කර්ම. මේ ඉන්න සතාගෙන ලෝභ දේශ මොහ ඇති වෙනු නම් ඇති වෙන්නේ මොකෙන්ද? අවිද්‍යා ප්‍රත්‍යයෙන්මයි. මේ සත්පුද්ගල භාවයක් තියෙනවා. ඒ සත්පුද්ගල භාවය ඇතිකලේ මේ තණ්හාවෙන් සත්පුද්ගල භාවයට පෙන්වන කෙලෙසෙන් නේද? මේ කෙලෙසෙන් ඇතිකලු මේ කන්නාලී රූපේ සත්පුද්ගල භාවයට පෙන්වනකම නැති වෙනවා නේද? එහෙනම් මේ ප්‍රතිපදාව පුරන්න ඕනේ කියන අවිද්‍යාව සම්මාදිට්ඨිය එතන නැති හින්දා අවිද්‍යාව නිසාම ඒක සම්පූර්ණ නේද? එතකොට ඔය දෝෂය කවදා හරි දවසක එයා හැදුවේ නැත්තම් මේ කන්නාඩිය පැත්තේ සත්‍යය හම්බ වෙන එක නතර කරන්න පුළුවන් කියන්නේ අතීතයේදී කන්නාඩියකට සත්‍යයක් හම්බ වෙච්ච නිසා ඉන්න සත්‍යයට කැමැති වෙච්ච අකමැති වෙච්ච හේතු වුණාම විඥානයේ රූපයකට වැටගන්න. ඒ විඥානයේ රූපයකට වැටෙන ආයතන ටික හැදුනේ ඉඳ අද කන්නාඩිය ඉස්සරහට ඇහැ ඉස්සරහට කන්නාඩිය රූපේ වගේ රූපයක් එනවා. අද ඒ රූපය දකිනකොට කන්නාඩිය දකිනකොට අද සත්‍යය කියන අදහස යෙදෙනවා. මේ රූපේ දකිනකොට සත්‍යය කියන අදහස මන් තුල මෙද ඇති වෙන්නේ කියලා අදත් අපිට තේරුම් ගන්න ඒ සතට තේරුම් ගන්න බැරි වුණා. අද
සත්‍යයක් දැකේ කොහෙද? කන්නාඩිය පැත්තේ. අවිද්‍යාවෙන් අද සත්‍යයක් දැක්කොත් ඉන්න සතාට ලෝභ දේශ ඇති කරගත්තොත් මේ ලෝභ දේශ හේතුයෙන් ආයේ විඥානයේ රූපයකට බැහැගෙන ඒ එතන ආයතන ටික ඇති. ආයේ කන්නාඩියක් ඉස්සරහා ඇස් ඉදිරි පිට කන්නාඩියක රූපයක් හම්බෙන්න තන හදාගන්නේ. ඇස් ඉදිරි පිට කන්නාඩියෙන් වෙන රූපයක් හම්බෙනකොට ආයෙත් මනසින් කියලා හේතුනවා. ඒ ගමන උදම් වුණා. උමවි මේ අවිද්‍යාව මේ ප්‍රගතියේ මුල් කෙළවර ටික නතර වෙලා. නතර වෙයිද? නැහැ. ඒ වගේම පෙර ජීවිතේ උපෙත් මගේ ඉස්සරහට කන්නාඩියෙන් තිරසඟ ප්‍රසතාත වගේ ඇස් ඉදිරි පිටට මේ රූප හම්බ වුණා. හම්බ වෙනකොට මේ රූප ආරම්භය ගොඩක් වටිනවා. මේ තව සත්‍ය පුද්ගලිය කියන හැඟීම උපෙත් මගේ මනසේ යෙදුණා. යෙදුනහම අවිද්‍යාවෙන් ඔබවත් මවත් යට කළා. මේ වස්තු මේ රූප පෙනෙන හැම දෙයක් ආරම්භය තමන් තුළ තණ්හා උපාදාන කියන දෙලේ යෙදුණා නේද? කියන එක නොදන්නකොට අපිට හිතුනේ මොකක්ද? මේ වටිනා දේවල් දින සත්‍ය පුද්ගලෙ ඉන්නකොට ඉතන කැරතිර සංගත සත්‍යත් වගේ දැන් බාහිර සත්‍ය පුද්ගලය පෙනෙනකොට වටිනාකමට පෙනෙනකොට හොඳට දැනගන්න අවිද්‍යාව උඩ හිටගෙන එහෙම ඉන්න සත්‍යයට කැමති වෙච්ච හින්දා තියෙන වස්තුන්ට තණ්හා උපාදාන වෙච්ච හින්දා ඒ පෙර ජීවිතය ඇති කරගත්ත කර්ම හේතුයෙන් අද විඥානාම් දු බලයෙන් පත් වෙනවා කියලා අද තුන් අපිට ඇස් ඉදිරි පිට කන්නාඩිය රූපයක් එනවා වගේ ඇස් ඉදිරි පිට රූපයක් හම්බ වුණා. හම්බ වෙනකොටම අද මේ පෙනෙන දේ ආරම්භය සත්‍ය පුද්ගල හැඟීම ඔබෙත් මගෙත් මනසේ යෙදෙනවා. මේ පෙනෙන දේ ආරම්භය කාම උපාදානයි. සත්‍තරම් තියෙනවා, රිදී තියෙනවා, වස්තු තියෙනවා කියලා කාම උපාදානය තමයි මනසේ යෙදුණා. මේ රූපේ සත්‍ය පුද්ගලයෙක් කියලා අත්වාද උපාදානය යෙදුණා. මේ තව කර්ම රැස් කරගෙන යන ආත්මයක් නැද්ද කියන අත්වාද දික්ක උපාදානය යෙදුණා. දැන් මේ ස්පර්ශයෙන් හටගත් වේදනාව නිසා තණ්හා උපාදාන වුණා නේද කියන සිද්ධිය ගන්න නැත්තම් ඔබවත් මටත් අදත් භවය හැදෙනවා. ඒ කියන්නේ භවය කියන ශේත්‍රයේ දුක් විඳින්න අඩන්ත වැළපෙන්න පුළුවන් භව දුක විඳින්න පුළුවන් භවය හැදෙනවා අපිට. ඒ කියන්නේ මේ කෙලෙස් ටික පෙනෙන දේ අරදී මන්තුලෙ ඉදුණා කියන එක දන්නේ නැත්තම් පෙනෙන කන්නාඩියට පෙනෙන රූපය අරදී තව රතෙක් කියන අදහස් තිරසංගත රූපා තුල ඇති උනේ කියන එක යා නොදක්කෝ කන්නාඩියකට රතෙක් පෙනෙන වගේ මේ පෙනෙන දේ ආරම්භය තව සතෙක් වටිනාකමට පෙනෙන ගතිය තමන් තුළ ඇති වෙන්නේ කියලා මතක්කොත් අපිට හම්බෙයි භවයේ මොකද්ද පෙනෙන ගැත්තේ වටිනා සත්‍යය වටිනා දේව පුද්ගලිය හම්බුලිය අපිට දැන් මේ හම්බ වෙනකොටම වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපදන උපදන පච්චය භවුත් කරගනි ඔබට මේ භවය හම්බෙලා භව දුක ඔබට විඳින්න පුළුවන් දැන් මේ දරුවෝ මෙරිලා ගෙවල් කැඩිලා අසාධාරණ කම් වෙලා ලෙඩ වෙලා මහල් වෙලා මරණයටපත් වෙලා මේ සතර භවයේ දුක මේ භවයේ පැවැත්මම දුක මේ භවයේ හදාගත්ත මේ කෙලෙස් ටික කියලා ඔබ දන්නේ නැත්තම් ඔබ අද ඔබට හම්බ වෙන්නේ අවිද්‍යාවේ හිතගත්තුත් අද ඔබට හම්බ වෙන්නේ සත්‍ය පුද්ගලයන් දැන් කන්නාඩී පැත්තේ තිරසංගත සත්‍යන්ත තව කෙනෙක් හම්බ වෙලා. වාගේ දැන් අවිද්‍යාවේ පිහිටෙන් මට තව පුද්ගල හම්බ වෙලා. මට දැන් වටිනා වස්තු හම්බ වෙලා. දැන් මම වටිනා වස්තුවට ගුණාත්මක ආසයි. ඉන්න සත්‍යන්ත බුද්ධයන්ට ගොඩාක් සෙනෙහසයි ආදරේ අම්මට දරුවට දෙමව්පියන්ට ඥාතීන්ට ගොඩාක් සෙනෙහසයි. ඉතින් මේ හේතුවෙන් මම කුසල කර්මයක් කරනවා අකුසල කර්මයක් කරනවා. අද ඇති කරගත්ත කාර්යය නිසා ආයත ඇදිටක හම්බුයි. ආයත කන්නාඩි ඉස්සරහට ඇස් ඉස්සරහට කන්නාඩියකින් යුක්ත රූපයක් වෙනවා වගේ පිළින නැහෙන දේ නිර්මාණය වෙයි. එදාට තමන් තුළ තණ්හා උපාදානය කියන කෙලෙස් සිහිදී එදාට
මේ කෙලෙසේ දුක ඇති කරන හේතු ඉදන කියන එක නොදන්නා නිසා බව දුක ඔබට ඇදී මේ බව දුකට හේතු තණ්හා උපාදාන කියන කෙලෙසේ මේ කෙලෙසේ නැතිකුණේ බව දුක නැතිකල් හැකි කියලා එදාට ඔබට උත්තරේ හම්බු නැත්තම් එදාට ඔය දුක දුක ඇති වෙන හේතුව නැතිකල් දුක නැති කරන එකත් ඒකට යන ප්‍රතිපදාවක් වෙනවා සාස්ත්‍රීය වාචකම කම්බු නැත්තම් ඒ බඳු ජීවිත රූපෙන්න ධර්මයක් හම්බු නැත්තම් එදාට ඔබට භවය ඇත්තදී ලෝකයේ ඇත්තදී ඔබ කවද්ද මේ මුදුන් මේ වශයෙන් මිදෙන්නේ ඔබ කවද්ද මේක තේරුම් ගන්නෙ ගැඹුරේ තමයි ගැඹුරු වුණත් අපිම ගැට ගහගත්ත ගැටීමේ ඔබ මේ ජරා මරණයට යන ජරා මරණ දුක් විඳින ලෝකයේ ඇත්ත කරගෙන ලෝකයේ ඇතුලේ ඉඳගෙන නිවනට හොයන්නේ මේ මම ඉන්නවා තව සත්‍ය පුද්ගලෙ ඉන්නවා ඒ මම නිවන් දකින්න දහදන්නේ ඔබ මේ මම මේ සත්පුද්ගල භාවයේද පෙනෙන කම තියෙනවා නම් මේ දුකේ Nirodhe මේ නිවන නෙමෙයිද මේ දුක ඇතිකලේ තණ්හාව නිසායි තණ්හාව නැතිකලොත් මේ මම මේ තව සත්පුද්ගලයේ තියෙන මේ දුකේ නිදහස් වීමම නිවන නෙමෙයිද අපි මේ අවිද්‍යාව ඇත්තදලා මේ මම ඉන්නවා මේ තව සත්පුද්ගලයේ ඉන්නවා දැන් මේ ඉන්න මම නිවන් දකින්න හදන්න ඇයි ඒ ඉන්න මට ජාති ජරා මරණ ශෝක පරිදෙ දුක් දුමනස් කියන මහා දුක් හන්ද විඳින්න වෙලා අම්මල තාත්තල දුවල පුතාල නැදෑයෝ නැතිවීම වෙනස් වීම ප්‍රිය විප්‍රයෝග දුක්ඛය විඳින්න වෙලා මේ දුකේ දුක දුක්බව දකින හින්දා අදාකේ මොකද කරන්න හදන්නේ කොහොමද නිවරට කනබතු කියන්නත් දුක නැතුව හින්ද පුළුවන් ඔහොමනේ අපි හඳුනගන්න ඕනේ කියන්නේ දැන් මගේ ජීවිතයේ ජාති ජරා මරණ දුකෙන් යුක්තයි මට දෙමව්පියෝ නැදේ දුව දරුවෝ නිසා දුක එනවා දැන් මේ දුක මට නැති කරගන්න ඕනේ ඉතින් මම දුක නැති කරගන්න ක්‍රම හොයනවා. ඔබ දුක නැති කරගන්න නිවන් දකින්න හදනවා. දුක නැති කරගන්න දෙන්නේ නිවන් දකින්න හදනවා. අපි දුක නැති කරගන්න නිවන් දකින්න නිවන හොයනවා කියන කොටම බලලා අවිද්‍යාව නෙමෙයිද කියන්නේ. මම කියන එක තේරුම් ගන්න හරි. සමහර මිනිස්සු ඉන්නවා තමන්ගේ ජීවිතේ මේ මගේ ජීවිතේ දුක් සහිත පිළිකාවක් ඇදලා ඉතින් මෙහෙම මට ජීවත් වෙලා වැඩක් නැහැ කියලා දුක හිතන්න හරි නැහැ. ඉතින් යාම දුක නැති කරගන්න ක්‍රමයක් තියෙනවා. මේ ජීවල් දුර්වල් දුවාදරුවන්ගේ ප්‍රශ්න නැතුරු මේ ඔලින් පීඩිත වෙලා දුකින්ද දුක නැති කරගන්න වහබනවා. බෙන්ජමින් ගා ගන්න කොච්චර පයිනවා. හරි දුක නැති කරගන්න එයත් ක්‍රමයක් කියුවා. අපි මේ ජීවිතයේ දුකයි කොහොම හරි දුක නැති කරගන්න නිවන හොයනවා. එතකොට අර කරන් දුක නැති කරගන්න මොන හරි දෙයක් කරන්න යන්නේ මේ අපි කරන එකේ තියෙන බෙදත මොකද්ද? දෙන්නටම දුක ඇත්ත වෙලා දුකට උත්තර හොයනවා මිසක දුක ඇති කරපු හේතුව නැති කරන්න දෙන්න මේ කියන කොට සතුට කරනවාද? දුක නැති කරගන්න නිවනක් හොයනවා මම. දුක නැති කරගන්න එයා නිවන කියලා එකක් නැහැ අරේ මරණය හො. නමුත් දෙන්නම ඉන්නේ එකද? ඇයි? බුදුරජාණන් වහන්සේ කොහොමද පෙන්නලා තියෙන්නේ දුක නැති කරන්න කියලා? නැහැ. බුදුරජාණන් වහන්සේ දෙන්නේ මේ දුක දුකයි නම් එහෙනම් ඉක්මනට නිවනට පැනපල්ලා. දුක නැති වෙන්න කියලා කිව්වද? දේශනා කළත් නෑ බුදුරජාණන් වහන්සේ දෙන්නේ ඔය දුක දුකක් නම් දුක ඇති වෙච්ච හේතුව මොකක්ද කියලා කොහෙන්ද මේ ඔය දුක ඇති කලේ මේ තණ්හා උපදන්න කිව් කෙලෙසේ ඔබට මේ විදිහට දෙන්නම දුක දෙනම් තුනේ උපදාව කිව් කෙලෙසේ මේ තණ්හා උපදන්න කිව් කෙලෙසේ නැති කළොත් ඔබට දුක නැති වෙනවා කියලා එන්න මෙතක දුක නැති කරන්න ක්‍රම හොයන්න කිව්වේ නෑ තණ්හා උපදන්න නැති කළොත් දුක නැති වෙනවා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩලා මේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නැති කරගන්න එතකොට දුක නැති වෙයි කියන දර්ශනයක් නෙමෙයි තියෙන්නේ
දැන් අපි ওই දර්ශනේ නැති හින්දා නෙමෙයි දුකට උත්තර හොයන්නේ කියන්නේ. දුක කියන්නේ ඇත්ත වෙලා මේ මගේ ජීවිතයේ දුක් සහිතයි ජරා මරණයටපත් වෙනවා. මේ අනෙක් සත්‍යයන්ගේ පුද්ගලයන්ගේ මහා දුක් විඳින්න වෙනු අනේමේ දුකෙන් මිදී ගන්න ඕනේ. කිව්වහම මේ දුක කියන්නේ ඇත්තම වෙලා දුකට උත්තර හොයන්නේ නෙමෙයි අපි. එතකොටම තියෙනවා නේද දුක ඇති කරපු හේතුව මම දන්නේ කියන එක. ඒ කියන්නේ මම තුලම තියෙන දෙයකටයි මේ දුක ඇති කළා තියෙන්නේ කියන උත්තරේ නැතිකමයි දුක නැති කරන ක්‍රම හොයන්නේ කියන එක. තේරෙන්න කියන්නේ. ඒකට අපි ඉතින් දුක නැති කරන්න භාවනා ක්‍රම හොයනවා. එහෙම නැත්නම් මේ ආර්ය ධ්‍යානයට පත් වෙන්න එතකොට දුක නැති වෙනවා කියනවා. එහෙම නැතිනම් මොන හරි සමාධියකට ගියාම අපි හිතන දුක නැති වෙනවා කියලා. පින්වතුනේ ඔකට මම කියන්නේ අර මීමින්නගේ කතාව. ආවදිනවනේ මම පොගේ දස්තිකේ කිව්වා කියනවා. ඒ කියන්නේ කැලේ ඉන්නවා මීමින්නෝ කියලා සම්තු. මීමින්න කියන්නේ මේ මෝර පොගලට ආйти අන් එහෙම ඉන්නේ හරිම අහිංසක චූටි සතෙක්. ලොකුම සතා මේ චූටි පොඩි මෝකටිගේ හයිසෙක තමයි මේ ඉන්නගේ ලොකුම සතා. අන් එන්නේ හරිම අහිංසක සතේ හරි බය. මේ මිනිමින්න ව සමහර මිනිස්සු මරන. ඒ වගේම නරි බල්ලෝ වගේ සත්ත්වෝ මොම පණ්ඩගේ දින මරගෙන කරනවා එච්චර අහිංසක. ඉතින් නාදි හැටි බල්ලු හැටි මිනිස්සෙක් හරි දැන්නොත් මේ බින්දු මේ බින්දු දුවමයි මොකද වැඩි දුවන්නද දුවල දුවල ගිහිල්ලා පඳුරක් අස්සේ හරි ගලක් අස්සේ හරි ඔළුව ගහ ගන්නවා. ඔළුව ගහගත්තම දැන් එයාට අනිත් අය පේන්නේ නැති එයා හිතන්නේ දැන් හරි කියලා. එයාට පේන්නේ නැති වුණාම එයා හිතනවා අනිත් පැත්තටත් පේන්නේ නැති මේ ඇඟ ඔක්කොම එළියි. දැන් එයා පඳුරක් අස්සේ හරි මේ ගල් දෙබුක් අස්සේ හරි ඔළුව ගහ ගන්නවා. අනේ ඉතින් නරි හරි බල්ලෝ හරි මිනිස්සු හරි අන්න මරනවා. ඔහොම වෙයි සතුව අපේ. ඉතින් එයා ඔළුව ගහ ගත්තාම දැන් එයාට පේන්නේ නැති වුණාම හිතන්නේ දැන් පේන්නේ නැහැ ඉන්න දැන් නැහැ අනිත් පැත්තේ වගේ. ඔය වගේ අපි දුක නැති කරන්න කියලා මොකක් හරි සමත කමටහන කරන දැන් දුක ඇත්ත කියලා දුක ඇතිවෙච්ච හේතුව මේ වගේ හේතුවක් නිසා නේද? ඇතිුනේ මේ හේතු නැතිකුණ දුක නැති වෙනවා. ඒ සඳහා මේ වැඩ පිළිවෙලකට යොමු කරන ධර්මයක් නෑ. හැබැයි ජීවිතයේ දුක් සහගත බව තේරෙනවා. මේ දුකෙන් මිදෙන්න ඕනිකමක් තියෙනවා. ඒ නිසා එන්නේද? ඔබ මේ දුකෙන් මිදෙන මෙන්න මේ සමාධියට එන්න. ඔබ දුකෙන් මිදෙන මෙන්න මේ ක්‍රම කරන්න. ඔබ දුකෙන් මිදෙන මේ භාවනාවට උත්තර මොකුත් නෑ. දුක තියෙන ප්‍රශ්නේ තිබුණු ගමන්ම ඒක මුදව කරගන්නවා. ඒ මනුස්සයාගේ අහිංසකකම උදව් කරගන්නවා. එයාව තවත් ප්‍රපාත කර ගන්න. ඇයි කෙනා දුකින් වැඩිලා පීඩිත වෙලා දුකින් ඉන්නේ? ඒක උදව් කරගන්නවා කෙනෙක් තමයි අවස්ථාවට හා ඔබ දුකින් ඉන්නේ. බලන්න ඔබට දුක නැති වෙන්න කියලා මේ මෙතට ආවා. එහෙම ඔන්න දර්ශන මුකුත් තකත් වෙනවා. ඉතින් සමහරට කිව්වහම ඇත්තටම අපිට එතෙන්ටපත් වුණාම ජීවල් දෙන්නේ දොරවල් දුවදව ඥාති හිතෙන්සින් නිසා මුකුත් තේරෙන්නේ ඇත්තටම සාහනයක් දැනෙනවා මොහොතකට. දැන් අපි හිතන්නේ ඇත්ත තමයි මෙතන ඉන්නකොට දුක දැනෙන මේක තමයි හරි කියලා. නමුත් මේ වීමින් ඔළුව ගහගත්තා වගේ මම දැන් දුක නොතේරෙන තැනකට ඔළුව ගහගෙන ඉඳ මට ඒ වෙලාවට දුක නොතේරෙන නිසා දුක නැතුව නෙමෙයි මේ අවිද්‍යාව එහෙමම දුක එහෙමම මම අතෙන්ට දැන් මම ඔළුව ගහගෙන පඳුරකට හිත මට දුක වෙන්නේ නැතිකම තියෙන්නේ මේ ඒ මොහොතට. ඔබ తాවකාලික සමාජීයකට සම්බන්ධ ඔබට දැන් මේ ප්‍රශ්නේ ගැටළු මේ දැන් දුක දැනෙන්නේ නැත්නම් මොකද ඔබ තමයි පරිප ඔළුව තියාගත්තේ නැත්නම්. ආපහු එතන මිදිල බලන්නකො. ආපහු මේ මායාවේ භූමියේ ඉන්නේ අපි. ඒ නිසා මෙතනදී මට කිමොතුන්ට කියන්න තියෙන එක තේයි. තාමම අදක්ෂ වෙන්න පුළුවන්. මේ ලෝකේ ඕහමාරි කොහොමද උත්සාහවත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ චතුරාර්ය තේරුම් ගන්න. ඒ චතුරාර්ය සත්‍යයෙන් කෙටියෙන් එක දිගට නිර්වචනය කරන්න බුදුරජාණන් වහන්සේ. යම්තාක් ජාති ජරා මරණ ශෝක පරිදේ යම් දුකක් ඔබ මමත් අද විඳිනා. මේ දුක් කියන එක
විදින ලෝකය ඔබට මටත් උරුම කළේ අපි ගාව අද තමයි තියෙන කෙලෙසකින් කියන එක. ඒ කියන්නේ දරුව මල දුක මම විදිනවා නම් දරුව මල දුක විදින්නේ ඒ වස්තුව දරුව කියලා පෙන්නපු කෙලෙසිය නිසා. ඒ කෙලෙසේ මගේ මනසින් නැති වුණොත් දරුව මල දුක මට විඳින්න දෙන්නේ නැහැ. වටිනා කියන දේවල් නැති කියලා විනාශ කරලා මට දුක් විඳින්න වෙනවා නම් ඒ දුකට හේතුව වටිනා කියන වස්තු නිර්මාණය කරපු කෙලෙසේ. ඒ කෙලෙසේ නැති කළොත් මට මේ දුක් විඳින්න වෙන්නේ නැහැ කියන දර්ශනයක්. තව දෙතකින් ගත්තොත් ඔබ මම අද සැප දුක් විඳින මේ ලෝකය අපිට නිර්මාණය වුණේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. ඒ කියන්නේ ඔය මේ විදිහට වස්තු පෙනෙන ඇහෙන දේ අරබයා වටිනාකමට තේරෙන සත්‍ය පුද්ගලිය කියලා දැනෙන හැඟීම් උපදින්නේ ඔබගේ මගේ මනස තුළයි. එතකොට පෙනෙන දේ අරබය වටිනාකම පෙනෙන දේ අරබය සත්‍ය පුද්ගල හැඟීමක් ඔබගේ මනගේ මනසේ යෙදුනහම ඔබට මට පෙනෙනවා මේ වස්තු වටිනවා මේ වස්තු පුද්ගලිය වගේ. එතකොට මේ වටිනා වස්තු වටිනා පුද්ගලිය අපිට හම්බ වුණේ වටිනාකමට පෙන්වන පුද්ගල භාවයට පෙන්වන කෙලෙස් නිසායි. මේ කෙලෙස් අයින් කළොත් තව පුද්ගලිය සත්‍ය වටිනා කියනවා කියන දේවල් පෙනෙන දර්ශනය විදෙනවා. ඒ සඳහා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්නේ කියන දර්ශනය දෙන්නේ. ওই ටික අද අපිට ඉගෙන ගන්න බැරි වුණොත්, එන්නත් බැරි වුණොත්, තිරසංගත සතාට කන්නාඩිය පැත්තෙන් හම්බුනේ තව සතෙක් වගේ. හොඳට බලන්න තණ්හාව දෙවන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ මිනිස්සුන්ගේ ඇඟේ වැදිලා එන හුළඟවත් නැති තැනකට කෙනෙක් ගියත් ඉන්නේ තනියම නෙමෙයි. තණ්හාව දෙලන්න. එයා සිතින් තමයි එක්කේ ඉන්නේ. මිනිස්සු දාහක් මැද හිටිය තණ්හාව නැති හිටියොත් එයා ඉන්නේ තනියම. දැන් අර අපිට නොමනක් කියනවනම් ඒ උපමාවම ඇති. කණ්ණාඩියයි කණ්ණාඩිය ඉස්සරහා කණ්ණාඩිය මත පතිත වෙච්ච තමන්ගේම ඡායාව තියෙන. අපි කියමු ඇහැට පෙනෙන රූපයක් තියෙන තැනක තිරසංගත සතෙක් බලන්නේ ගන්න. ඒ සතා තනියම ඉන්නේ. ඒක අපිට ගන්න. තනියම ඉන්න තමන්ගේ ඇස් ඉදිරි පිටිට රූපයක් පේනවා. ඒ රූපේ පෙනෙනකොට තව සතෙක් කියලා දකින්න අත්තවාද උපාදානය එයාගේ මනසේ යෙදුණා. තණ්හා උපාදානය කියන මන කෙලෙසි යෙදුණා. එයා දන්නේ නැත්නම් මනස තව සතෙක් කියලා දකින්න කෙලෙසි මන තුළ යෙදුණා කියලා. එයාට හිතෙන්නේ බාහිර සතෙක් කියනවා කියලා. දැන් බලන්න එයාගේ ලෝකෙ දෙන්නේ කියනවා. තමන් ඉන්නවා තමන්ට ඉස්සරහින් තව දෙන්නේ කෙනෙක් ඉන්නවද නැද්ද? තිරංගත සදාන. එතකොට මේ දෙවැන්න නිර්මාණය කළේ කවුද? තණ්හාව නෙමෙයිද? කෙනෙක් නෙමෙයිද? තණ්හාව දෙවැන්න. ඔය වගේ දහ දින කන්නාඩි 10ක් විතර තිබ්බොත් මේ සත්‍යය මොකක් වෙයිද? දහ දිනක් විතර නැද්ද ඉන්නේ නේ? එහෙනම්. නමුත් යථාර්ථයේ තියෙන්නේ මොකද්ද? ශුන්‍යතාවය. තමන්වත් නැහැ කියන තැනක් ඇත්තටම තියෙන අපි නිකමට කිව්ව තමන් විතරයි ඉන්නේ. අනිත් හැම තැනකම තණ්හාවෙන් තව කෙනෙක් ඉන්න බව ආදලා තියෙනවා. හැබැයි ඒක කියන්නේ අපි. තණ්හාවයි එයාට දෙවැන්නේ නිර්මාණය කළේ කියන එක ඒ සතාදීය පැත්තකින්නම් බලන අපිටයි පේන්නේ. නම් ඒ සතත් පේනවද ඒක? මම මගේ කෙනෙක් තව දෙනෙක් නිර්මාණය කළා නම් එයාට ඇත්ත තමයි. ඒ හිඳයි එයාට ඇත්ත හිඳයි අර ඉන්න කෙනා කිව්වේ කැමැත්ත හෝ අකමැත්ත ඇති කරගෙන ඉන්න කෙනාට පුරන්නේ නේද?
තව සතෙක්ගේ තව සතෙක් උපදවල් කරන්න නැත්නම් එතකොට මේ ජාතිය කියන එක ඉදදීම කියන එක කෙලෙසි කියන මේ දේ අඳගෙන තියෙනවා කෙලෙසි ඒ වගේ තමුනුත් නෑ නමුත් අපි කියමු දැන් මම විතරයි ඉන්නේ ඇස් ඉදිරියේ විතරට මේ රූපයක් හම්බ වෙනවා හම්බ වෙනකොට ගොඩාක් තව සත්‍යෝතින හැංගීම මන් තුලේ දෙනවා ඊදවකට මම දැන් දන්නේ මේ විදිහට පෙනෙන කම මන් තුල නිර්මාණය වෙලා කියනකොට දන්නේ පන්දම් ගොඩාක් අයෙක් මේ ගොඩාක් අයෙක් ඉන්න කෙලෙසේ මේ දෙවෙන්නේ නිර්මාණය කළා තියෙන තව බොහෝ අය නිර්මාණය කළා තියෙන සම්මහවට ඉතින් මම තන්නේම කැලේක හිටියා මම ඉන්නේ අම්මලා ඉන්නවා මිනිස්සු ඉන්නවා සත්ත්ව පුදුලි ඉන්නවා ඒ අයගින් කන දෙවිල දෙන්න බැරි හින්දා මම මේ කැලේකට ගිහිල්ලා ඉන්නේ නම් තණ්හාව අයින් කරපු රහතන් වහන්සේ නම ලෝකයේ ගැවසෙන මේ සදඟ මැද්දේම ඉන්න පුණ්‍යතාවයක ඉතින් මෙන්න මේ දුක්ඛේ ඥාන කිව්වේ ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ මේ ජරා මරණ යම් දුකක් තියෙනම් මේ දුක දුක දුක්ඛ සමුදය ඥාන ඔය දුක ඇති කරගන්න තණ්හා උපාදාන කියන කෙලෙසයි දුක්ඛ නිරෝධේ ඥාන මේ තණ්හා උපාදාන කියන්නේ මේ වස්තු පැත්තේ ඇති දෙක පිටට එනකොට ඒව වටිනවා ඒවතාව සත්‍ය පුද්ගලය කියන ගතියට තමයි ඔය තණ්හා උපාදාන කියලා කියන්නේ. තණ්හා උපාදාන කියනකොට වචනයකට සීමා වෙන්න එපා. කාම වස්තු කෙරෙහි රූපෙට කැමති, සද්දෙට කැමති, ගන්ධෙට කැමති කියන තමට තමයි කාම උපාදාන කියන්නේ. මට මිනිස්සෙක් වෙන්න, දෙවියෙක් වෙන්න, ප්‍රඥෙක් වෙන්න පුළුවන් නම් කියන හැඟීම් ටිකට තමයි හැඟීම් වස්තු. මේවට තමයි භව තණ්හාව කියලා කියන්නේ. කාම වස්තු කෙරෙහි තියෙන තණ්හාව තමයි කාම තණ්හාව කියලා කියන්නේ. එතකොට ඒකම කාම වස්තු කෙරෙහි අපිනම් රූප, සම්ප්‍ර, ගන්ධ මේ වස්තු අරබය වටිනාකම දැනෙන කමට තමයි කාම උපාදාන කියන්නේ. මේ දෙදෙන ඇහෙන අරමුණු අරබය සත්ව පුද්ගල භාවයේට දැනෙන ගතිය තමයි මොකද්ද අත්වාස උපාදාන කියන්නේ මේ වස්තු තව ආත්මය කර්ම කරගෙන ආපු කර්ම කළ යන ආයතව කියන හැඟීමක් තමයි තුල් තියෙන එකට කියනවා ditthi upadana මේ ඇස් ඉදිරි පිට රූපයක් තිරාගෙන මේ ගති තමයි තුල් යෙදුණු ඕකනේ කිසංගත සදසලෙලත් තමන් තුල ඉඳිනවා ඉච්චවරි කියලා දැන. දැන් ඕගොල්ලෝ දන්නේ නැත්තම්. දැන් මේ රූපය ඉදිරි පිටට එනකොට තමන් තුල ඉඳිල ආමුදුරෝනේ කියලා දැන් පුද්ගලෙක් කියන හැඟීම. ඕගොල්ලෝ තුල ඉඳිල. ඕගොල්ලෝ දන්නේ නැත්තම් මේ රූපේ දකින්නකොට තමන් තුල හමු එකක් ඉඳිලා කියලා ඕගොල්ලෝ හිතාගෙන මේ රූපේ කෙනා කියලා. එතකොට මේ රූපේ කෙනෙක් හිටියට ඕගොල්ලෝ හිතින් කින් කින් කරනකොට මේ විදිහට පෙන්වනකම පෙන්වනකම ඇතිකලේ තමයි කෙලෙසකින් කියන එකත් කොයි කෙලෙස නැතිකලු මේව පෙන්වනකම කියන එක මේ දර්ශනේ මත ඇරලා ඇත්තම විලා මේ දැත්ත කෙනෙක් එතකොට අවිද්‍යාව ඇතුළතම ගිහිල්ලා මේ ඉන්නේ අපි ඒ තර කර්ම රචනය කරනවත් නැහැ ඔන්න ඔය දර්ශනේ මම එකම දේ නැවත නැවත මතක් කරන්නේ අවශ්‍යම සිද්ධිය ඒක නිසා ඊට පස්සේ යා දන්නවා නම් මේ දැන් තමන්ගේ කෙලෙසයකට ලෝකේ හදලා පෙන්නන කමක් තියෙන්නේ මේකේ ආත්මෝදයක් තියෙනවා තමයි නමුත් තමන්ගේ කෙලෙසයකට හදපු ලෝකේ මේ කෙලෙස ඉවත් කරන ලෝකෙ මිදෙන්න ඕනේ ඒ සතහ ප්‍රඥාජතිය පුරන්න ඕනේ කියන තර්ජනේ උදව් කරගෙන මේ කෙලෙස ගෙවල් ගත්තේ නැත්තම් තියෙන දෝෂේ
මේ තියෙන වස්තු ඇත්ත වෙලා මේ ඉන්න පුද්ගලයා ඇත්ත වෙලා කර්ම රැස් වෙනවා. කර්ම රැස් වුණොත් නැවත විඥානයේ ප්‍රතිසන්ද වශයෙන් යනවා. නැවත මේ කය අතහරිනකොට තව කයක් සවිඥානික වෙනවා. මේ වගේම බඩ දින පිපාසය සීත උෂ්ණ නැති මතු අවුසුලම පරිසරකින් කෙලෙස් ඇති වුණත් නැති වුණත් විඳින්න බෑ. ඔය ස්කන්ධ පරිහරණය දුක විඳින්න බෑ වෙනවා. ඒ ස්කන්ධ පරිහරණය දුක විතරක් නෙවෙයි ඒ ටිකට ආයෙත් කෙලෙස් එකතු වුණොත් ආයෙත් මේ වගේ ලෝකයක්ම පෝෂණය කරන්න රකින්න වෙන දුක් ටිකම විඳින්න බෑ. එදාටත් ලෝකය ඇතිකලේ උගේ කෙලෙසේකට කෙලෙස නැතිව කියන එක දකින්නට තියෙනකොට ආයෙත් මේ කෙලවරක් නැති අවිද්‍යාවේ පැවැත්ම මත උත්සාහගතයි. ওই ටික දන්න හින්දා එයා ඊට පස්සේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා කියලා කරන්නේ මොකද්ද? එයා දැන් අහලා තියෙනවා පංච උපාදානස්කන්ධයේ දුක දුකට හේතු ටික මේ පංච උපාදාන ස්කන්ධය කියලා හිතවෙන චන්දසාරය නැත්නම් උපාදානයි. උපාදානය නැතිකොළු මේ දුකෙන් දහස් වෙන්න පුළුවන් කියන එක දන්න හින්දා සම්මාදිට්ඨි. ඇත්ත ඇතිහැටි දැක්ක යුතුයි. මොකද්ද? එහෙනම් මේ දුක පිළිබඳ දැකලා සම්මුතිය දුරු කරලා නිරෝධිය සාක්ෂාත් කරන වැඩ පිළිවෙල. එයා හැම වෙලාවෙම යාගේ සම්මාදිට්ඨිය තමයි නිකන් ඉන්නකොට ලෝකය තුල තිබුණු මනස වහරණය කරනවා වළක්වන. ඒ කියන්නේ දරුවා කියලා සිහි වෙනකොට ඇත්තටම දරුවෙක් ඉන්න දරුවා ඇසුරු කළා නෙමෙයි, ඒ රූපේ දරුවා කියලා පෙන්වන කෙලෙසින්ද ඒ රූපේ දරුවා කියලා පෙන්වන්නේ. හැම වෙලාවෙම ඒ ලෝකයේ ඇතිකලේ මේ කෙලෙසකින් කියලා මේ සම්මාදිට්ඨියම පෙන්නවා. අම්මා කියලා හිතනකොට වෙනදට ඇත්තටම ඉහ අම්මා ඉන්නවා. අම්මා කියන එක ඇත්ත නොවිලා අපි හිතින් කිලින් කරනවා. අවිද්‍යාවෙන් හිතින් කිලින් කරනකොට දැන් අපි කර්ම රැස් වෙනද අවිද්‍යාව විතර කරන්නේ. ඇත්තටම ඒ රූපේ අම්මා කියලා පෙන්වන ගම ඇතිකලේ මෙතන තියෙන කෙලෙසකින් නේද කියලා පෙන්වනවා. යංග දෙන්නේ ඇත්තටම. නමුත් ඒකට පිළිගන්නේ කියන්නේ සම්මාදිට්ඨිය සීකල සම්මාදිට්ඨිය පිළිගන්නේ. ඒ වෙලාවට සත්‍යපට්ඨාන සීය පිළිපදිනවා. සත්‍යපට්ඨාන සී මේ සම්මාදිට්ඨිය කියලා විදිහටම එතන තියෙන රූපය දැන් අපි කිව්වාම එතන තියෙන රූපය අම්ම කියලා මොකද අපි ඉස්සර හිතුවේ. වෙන දැන් අම්ම කියලා සීකල සිටින් කියින් කියින් කර්ම රැස්ෙන්න හදනකොටම නෑ. ඒ රූපය අම්මා කියලා පෙන්න සම්මුතියුනේ මෙතන කියන සිකේ ඉඳලානේ සම්මාදිට්ඨිය මෙහි කරනවා. ඒ රූපය අම්මා කියලා පෙන්නවා. මොකද අම්මා කියලා පෙන්නකොට එතන තියෙන දෝෂයක් තියෙනවා. ඔය ඇහැ දුරු නොවුනොත් අම්මා ලෙඩ වෙච්ච නිසා අම්මා තාපාදානයක් වෙච්ච නිසා අම්මා මැරිච්ච නිසා විවිධ දින දුක්ඛ විඳින්න වෙනවා. ඒ නිසා තමන් ඒ අරමුණ විදර්ශනා කරනවා. ඒ රූපේ අම්මා කියලා පෙන්වන කෙලෙසී යුතුයෙන්ද ඒ රූපේ අම්මා කියලා පේනවා නේද කියලා පෙන්වනවා. එච්චරයි මේ සමුදියේ ධර්ම උපස්තියක. නැත්නම් ඒ රූපේ අම්මා කියලා පෙන්වන කෙලෙසී නැති වුණොත් ඒ රූපේ අම්මා කියන හැඟීම නැති වෙනව නේද? වෛ ධර්ම උපස්තියක. සමුදියේ වෛ ධර්ම උපස්තියක. ඒ රූපේ අම්මා කියලා පෙන්වන කෙලෙසී නිසා ඒ රූපේ අම්මා කියලා පේන්නේ. ඒ රූපය අම්මා කියලා පෙළේ කෙලෙසේ සම්මාපදේ නොයදිනම අම්මා කියලා පෙන්නේ නැහැ නේද කියලා පෙන්නනවා. එහෙම පෙන්වනකොට හිත පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැති වුණාම මොකද කරන්නේ? රූපය පැත්තෙන් පෙන්නනවා. මේ සම්මාදිට්ඨිය පැත්තෙන් සිහි කරනවා. තම සම්මාදිට්ඨිය පිටන්නේ. සම්මාදිට්ඨියේ මනස මොහොතේ නැතිව සතිපට්ඨානේ වඩනවා. ඒ කියන්නේ ඒ රූපය හැදිලා තියෙන ඒ රූපය තියෙන්නේ කෙස් ලොම් නියතත් සම්මස් භාර කෙටික ධර්ම ලොම්ද නිහත තාවත හැමතම දෙකින් එක පෙන්වනවා. කනගුණ ආහාර නිසා හැදෙන කුණු කුණු ටිකක් නේද? අන්න එතකොට හොඳට පේනවා මෙහෙම ටිකක් කියන තැන කෙනෙක් කෙලෙසේ කර තමයි කෙනෙක් කියලා පෙන්නලා තියෙනවා. සම්මාදිට්ඨි දෝරුත් දෙනවා. ඔය දර්ශනයේතම සම්මාදිට්ඨියේ ඒ දර්ශනය ඇති වෙන විදිහ නිතරම හිතනවා. ඊට පස්සේ හැබැයි යාට
හොඳට ලෝකෙත් නුවණ. ඒ අම්මා කියන ඒ රූපේ ඇත්ත බලනවා, රූපේ ඇත්ත දැකලා ඒ රූපේ අම්මා කියන කෙලෙසින් හිත මුදව ගන්නවා. එදාට අම්මමල දුක විඳින්න වෙන්නේ නැහැ කියලා දන්නවා එයා. හැබැයි එයා දන්නවා මේ දර්ශනය නැති හින්දා එතන අවිද්‍යාවේ එතෙන්ට තමයි මාව දරුවා කියලා දේනවා. හොඳට මතක තියාගන්න ඕනේ අම්මෙක් නැහැ කියලා එහෙම සලකන්න කෙනෙක් නැහැ, සත්‍යෙක් නැහැ, පුද්ගලෙක් නැහැ කියන්නේ වෙනදට තෝරගන්න කර්ම කාරණේකයි. ඇයි දුක තකමැටි මේ වගේ දර්ශනයක් තේරුම් අරගෙන දුකෙන් එතර වෙන තැනට මේ කය පෝෂණය කරන තුන ධර්මතාවය පිටන පවතිනවා. එයා කෘතුපාකාර ගුණ තුරෙන් සලකන වෙන කෙනෙකුට වඩා එතනද එතනද කරුණාව වෙනද වගේ අම්මා කියලා දැන්දිගා නැහැ, තණ්හාව නැහැ, හැබැයි කරුණාවයි. දුක සංකමැති කෑම බීම ආහාර පාන නැතිකම නිසා එන දුකක් තියෙනවා නම් ඒ දුකෙන්ද වළක්වනවා. කොහොම හරි මේ එතෙන්ටද මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරවන්න ඕනේ. එතනද අපි එතනද ස්පන්දිතක දින අවිද්‍යාව අයින් කරවන්න ඕනේ කියන තැනට ගොඩාක් කාරණාවක්. මොකද මට ඒ රූපයේ අම්මා කියලා පෙනෙන කම මන්තුලේ දින හින්දා පෙනුණා. ඒ රූපයේ සතර මහා ධර්මයේ කියලා රූපය විචාරණා කළා, සම්මාදිට්ඨියට බලලා මම දුක නැති කරගන්න ප්‍රතිපදාවක් තිබුණාට එතන තම සම්මාදිට්ඨිය දිව නැති හින්දා මේ රූපයේ දකින්නකොට මම දරුවා කියලා පේනවා. මම දරුවා කියලා පේනවා. එතෙන්ට තමන්ව තමන් කියලා පේනවා කියලා දන්නවා. දන්න හින්දා එහෙනම් මම සත්පුරුෂයෙක් නම් උඩා ආගුණක වෙන්න ඕනේ. දුක් තුම් නැස්න වෙන විදිහට, සබතත් ඇති වෙන විදිහට, සැනසි නැති වෙන විදිහට කටයුතු කරන්න කියලා සත්පුරුෂ දර්ශනයකම හිතගත ගන්නවා විදිහට වෙනකට සමහර විට නුරුස්සන වචන ඇතුළේම නැගටිවක් කියලා අම්මට. නමුත් එයා කවදාවත් එහෙම කියන්නේ නැති සම්පන්න වෙන පුද්ගලයා. තවත් ඉවසන තවත් කරුණක අනේ මේ ධර්මනේ කියලා දෙන්න ඕනේ. දැන් දන්නවා මට මේ වගේ දර්ශනයක් පහළ කරගන්න මේ ජීවිතය ලබා දුන්න කෙනනේ. කුඩා කාරණිකයි. ඒ විදිහ තමයි දුව දරුවෝ කිව්වෙත් එහෙම. තමන් විදර්ශනා කරනවා, තමන් ඇත්ත දකිනවා, තමන්ට දුක නොවන විදිහට. හැබැයි එයාට තව මාව අම්මා කියලා පේනවා. එයාට තව මාව තාත්තා කියලා පේනවා. එයාට මාව සහෝදරය සහෝදරි කියලා පේනවා. ඒ හින්දා එකට දුක නොවෙන්න මම කටයුතු කොට යුතුයි කියලා අපතන අම්මේ කිය මොන අම්මේද මේ නාම රූප දෙකක් ගන්න තියෙන්නේ කියන්නේ. ඔබට එකට විදර්ශනා කරන්න නැහැ කියලා දන්නවා. ඈ මගේ මුත්තේ කියලා වෙනදකට වඩා හොඳට මෙයා දර්ශනයක් තියනවා. මම කෙලේ වෙනදට කෙලේ කියත්තුලම ගහලා බැනලා ඉවරයි. දැන් මෙයාට කෙලේ ජීවිතපත් වෙන්නේ නැති හිමෝ හින්දා අතන ද්වේෂයෙන් කියන වචනේ ඉවසන්න පුළුවන්. එයාට ආදර්ශයකුත් වෙනවා. අපේ අම්මා වෙනදට වඩා වෙනස් නැහැ. අපේ නෝනා වෙනදට වඩා වෙනස් නැහැ. අපේ මහත්ය වෙනදට වඩා වෙනස් නැහැ. මොකක්ද මේ වෙනස? කියන අපේ චර්යාව හේතු වෙන ආර්යයන් කවදාවත් සම්මාදිටියට ගන්න. මගේ දුව වෙනදට වඩා කාරණේ කරන්නේ මම මෙච්චර මෙහෙම තරද්දිත් මට මේ වෙනදට වඩා වෙනස් නැහැ. මොකක්ද මේ වෙනස? එහෙනම් ධර්මයට දඟුල වෙන අපේ චරිතය බලන්න. එතකොට දැන් දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාවට හම් වෙන්නේ මොකද්ද? සම්මාදිට්ඨියමයි. ඒ කියන්නේ දුක දුක ඇති කරපු හේතු නැති වීම. දරුවා කියලා සිහි වෙනකොටම වෙනදා දරුවා කියනක ඇත්තදල ලෝභ දේශ මොහ ඇති වෙන විදිහකට හිතනකොට දැන් දරුවා කියලා සිහි වෙනකොටම ඕගොල්ලෝ හැමදේ සම්මාදිට්ඨිය සිහි කරනවා. ඒ රූපේ දරුවා කියලා පෙන්වන කෙලේ තියෙන්නේ තමන් තුළනේ. තමන් තුළ ඒ රූපේ සත්‍යයක් ඇටිට ඒ රූපේ වටිනාකම ඇටිට පෙදෙනකම් නොවේදුනා නම් ඒ රූපේ වටිනාකම ඇටිට තේරෙන්නේ නැහනේ කියන එක බලනවා. දරුවමයි කියන එක ඇත්තම වෙලා වෙනදවගේ සිතුවිලි පහල කරන සම්මාදිට්ඨියම තේ කරනවා. ඒ කියන්නේ ඒ ලෝකය බාහිර වස්තුව මෙහෙම කරන බවට කියන්නේ තමන් ඉදිරියට. එහෙම බැලුවට හිත පිළිගන්නේ කියන සම්මාදිට්ඨිය තමයි උරුත්තු දෙන්නේ.
එතකොට මොකද කරන්නේ? සම්මා දිට්ඨිය දක්වා මනස මොහ කරන සතිපට්ඨාන වැඩනවා. සම්මා දිට්ඨිය ඔරොත්තු දෙන කෙනා සතිපට්ඨාන වැඩනකොට සම්මා දිට්ඨිය මාර්ගය. නමුත් එහෙම කරේ නම් සතිපට්ඨාන කායගත සති වෙනවා. එතන රූපෙ වෙනවා. මොකද ඒ රූපේද මාතකියා කොන්තේ චෝයය සතර මහා දාති කනගුණ ආහාරයෙන් හැදු. උනේ එතකොට සම්මා දිට්ඨිය ටික ටික මනස මොහ කරනවා. ඒ කියන්නේ එන සතර මහා ධාතු කනගුණ ආහාරික ස්වરૂපය එන නිබඳු රූපය දරුවක් කියලා පෙන්වනකම තමන් තුළම තමයි තිරලා තින්නේ කියන තැනට ටික ටික ලඟ වෙනවා. ඊට පස්සේ පොඩි කාලේ ඉඳන් කළ කී දෙයක් තියෙනකොට අහවල යාළුවෙක් කියලා සිහි වෙනකොටම වෙනදට දර්ශනයක් තිබුණා. යාළුවෝ කියන්නේ ඇත්තම ඇත්තටම දැන් ඒ යාළුවා මැරිලත් ඇති කොහේ ඉන්නවද දන්නේ නැහැ. අපි මෙහෙම මෙහෙම කියලා අපි ලෝක දේශ දෙක ඇතුළත තැනකට කොහොම සිතුවිලි වෙන වෙනදට ගියා. දැන් මොකද කරන්නේ? යාළුවා කියලා සිහි වෙනකොටම නැහැ. ඒ රූපය යාළුවා කියලා පුද්ගලයෙක් ඇතුළත පෙන්නන කෙලේ සිදෙන්නේ ඒත්‍ර තියෙන තමන් තුල නේද? තමන් තුල පුද්ගලයෙන් සත්‍යයෙන් කැටිට පෙනෙන කෙලියේ සියදෙන එක ඒ රූපේ යාළුවෙක් කැටිට පෙනෙනවා නේද? කෙනෙක් කැටිට පෙනෙනවා නේද? ඒ රූපේ කෙනෙක් නෙමෙයි ඒ රූපේ කෙනෙක් කැටිට පෙනෙන ගතියේද නින්ද තමත්ත දැනෙනවා. කියලා සිහි කළ පමණකින් ඒක ඇත්තදලා සිතුවිලි වැඩියන්නේ. ඉතින් මන් තුල ඒ රූපේ කෙනෙක් කියලා පෙන්වන කෙලියේ නොයදුනා නම් ඒ රූපේ කෙනෙක් කියලා පෙන්වන්නේ නැහැ නේද? කියන නැතිවීමට හෝ බලමු. එහෙම ගමුද හිත පිළිගන්නේ කියන සම්මාදිට්ඨිය තම රොත්තු දෙන්නේ. එතකොට සතිපට්ඨාන වලන ඒ රූපෙ එතනද කෙස්ලොන් නියත සම්මාස්නාර කොම කොටස් ටිකක් තියෙන්නේ නැත්තම් ඒ රූපයේද නව ජීවිත කියලා හිත නිරුද්ධ වුණු ඉතිමිල නිද්දල පොපොරලා උදා ගන්න තත්ත්වයට පත් වෙනවා නේද? එහෙනම් දැනුත් තියෙන්නේ ඒබඳු රූපයක් නේද? ඒ රූපෙ කෙනෙක් කියලා පෙන්නන කණු තියෙන එහෙනම් තමන් තුලම නේද? කියලා දෙන්නවා. තව එකකම ගත්තේ. ඔය ඔය අපි කිමු දාගුවා කියලා සිහි කරනකොට අම්මා කියලා සිහි කරනකොට ඒ රූපේ අම්මා කියලා පෙන්වන ක්‍රම තියෙන මන් තුල නේද? ඒ රූපේ මෙහෙම එකක් නේද කියලා පිළිගන්න නැත්තම්. හොඳයි ඔය හැදීම පිටියේ ගල තිබුණු පොතේ එකක් හැටියට ඒත් මට අම්මා කියලා පෙනේ. තමම ඔප්පු කරලා තියෙනවා. එතකොට ඒ රූපය අම්මා හින්දාද ඒ රූපය අම්මා කියලා පෙන්වන කෙලෙස් මනුතු ලේදු මේ තලිය රූපය අප කියලා පෙන්නේ. පෙන්නවා. එහෙනම් මේ පොත එකක දකින්නකොට වෙන සිද්ධියම නෙමෙයි ආය සැදැයි ජීවිතේ වෙන්නේ. කියලා හිමොත් පෙන්නවා. එතකොට තමන්ගේ හිතට පිළිගන්න බෑ ඇත්තට. මොකද පොත එක දකින්නකොට මේ අපේ අම්මා මේ මගේ දරුවනේ කියලා අපි හිතනවා. හිතනවද නැද්ද? හිතනවා. පොත එක දකින්නකොට දරුවා කියලා තමන් දෙන්නොත් ඒ සූතන දරුවද පොතේ එකක් තියෙනවා. ඒ දිට්ඨිය ගන්න. ඒ දිට්ඨිය තියෙන රූපෙම දරුවද නැත්නම් ඒ රූපේ දකින්නට දරුවෝ කියන අදාසිය කියලා මේ තියෙන. අදාසිය. එහෙනම් සැබෑ ජීවිතය කියලා තියෙන්නේ කොහොමද නෙමෙයිද? සැබෑ ජීවිතය. එතකොට ඒ රූපෙම දරුවයි කියලා දැච්ච කොයි තරම් වැරදිද? රූපෙම දරුවයි කියලා ගත්තොත් අවිද්‍යාව මොනතරම් බලවත්ද කියන එක තේරුම් ගන්න. අපි පොතේකේ වුණත් බලන්න දරුවමයි කියලා ගන්නෙ මොකද? ඒ රූපේ දකිනකොට මන්තුලි හිතෙනවා කියන එක ගන්නෑ. ඒ වගේම මේ වගේ පොතේ එකක් දිත්තේ ගහලා තිබුණොත් මේ භාවනා වැඩසටහන් දෙදා හිතපු කට්ටියට කියන අදහස ඒක නැද්ද? එයි. එතකොට මේ රූපේ දකිනකොට ඔබතුල එහෙම අදහසක් තියෙනවා නම් දරුවක් කියලා තියෙන එකම නෙමෙයි. නමුත් අපි හැම වෙලාවෙම දන්නේ නැත්නම් මේ කෙලෙසේ යෙදෙන්නේ පෙනෙන ඇහෙන දේ අරගෙන අපි තුල තණ්හා උපාදාන කියන කෙලෙස් යෙදෙනවා කියන එක නොදෙකෝ තණ්හා උපාදානයේ ප්‍රත්‍ය වීමෙන් තමයි බවිරති. ඒ කියන්නේ ෆොටෝ එකේ ඔය විදිහමයි මේ ශරීරය මේ රූපය මමම කියලා හිතාගෙන හිටියේ. දැන් දන්නවා මේ රූපේ මම කියලා කෙනෙක් කෙලෙස් සිදෙන හින්ද මේ රූපේ මම වගේ පේනවා නේද? එතකොට ගන්නවා මේ රූපය මම කියලා කෙනෙක් කෙලෙස් සිදෙන හින්ද මම හැටියට පේනවා. මානය නැමති අනුෂය කෙලෙස් චෛසික සිදෙන හින්ද මේ රූපේ මම කියලා පේනවා කියලා දකිනවා. හිත පිළිගන්නේ නැහැ මමම වගේ.
ඒ කියන සම්මාදිටිය එක දැක්වෙන. ඒක සතිපට්ඨාන බලන්න. දැන් මේ ශරීරයේ දැහැදෙන්නේ. කන ගුණ පප්පං කෝපි මුංගට වලින්. කෙස් ලොම් නියත සම්මස්සහර ඇටට මෙදුළු කියන. මේ වගේ කොහොම කොලස් ටික තින්නේ. අන්න සතිපට්ඨාන වලට එනනම් මෙහෙම තනක මම කළ පෙන්නන කම හිතේ තියෙන ගතියක් නේද? එහෙනම් එනවා. ඒකත් එහෙම නැතිනම් තව තමන් තර්ක විතර්ක කළ මේ සම්මාදිටිය කොහොමද ඇති කරවන්න උත්සාහවත් වෙන්නේ මොකද බොහෝ කාලයක සිට ඒ සාධිතියෙ ඉගෙනගෙන තියෙන්නේ මේ හැදේම ෆොටෝ එකක තිබුණා සාමේ මම කියලා තේරෙනවානේ එහෙනම් ඒ ෆොටෝ එක මම හින්දාද නැහැ එහෙනම් මේ රූපේ දකින්නකොට මම කියන හැඟීම ඇති වෙනවා නේද කියලා තනියම මම කියන හැඟීම ඇති වෙනවා කියන එක දන්නේ නැත්නම් මොකද වෙන්නේ රූපේ දකින්නකොට තමන් තුළ මේ වගේ කෙලෙසියක් එදෙනවා කියන එක දන්නේ නැතිනම් මොකද වෙන්නේ කෙලෙසි රූපගතයි කියන හැඟීම හිතේ. දැන් ඔබට මේ ශරීරේ මම වෙලා තියෙන කොහොමද කියලා තේරෙනවද? මේ රූපය දකිනකොටම මම කියන හැඟීම ඇති වෙනවා. මම කියන හැඟීම ඇති වුණා කියනක නොදන්නකොට මොකද වෙන්නේ? මේ ශරීරේ මම වෙලා. තිරසංගත සත්‍යත වෙච්ච සිද්ධිය දිහා ෆොටෝ එකක් දකිනකොට වීඩියෝ එකක් දකිනකොට අපිට වෙන සිද්ධිය දිහා හොඳම නිදසුන් ටිකක් ලෝකයේ කියන එක අපිට ලෝකන්න චතුරාර්ය සත්‍ය කියන්නේ බිමුතුන් වෙන මුකුත්ම නෙවෙයි ඕක ඒ කියන්නේ ඔබ මමත් අපි යම්තම දුකක් නෙදී නම් මේ දුක හේත කාරණයකට ඔබත් මමත් අරගෙන අපිටත් මේ දුක් විඳින ජීවිතයේ වුන දුක අපි කවුරුත් කොහටවත් අරගෙන යන එකක් නෙමෙයි මේ ජීවිතික නිසා අපි මේ දුක් විඳින්නේ මේ ජීවිතික නැතිකළු දුක් විඳිනවා දුක නැති වෙනවා මේ දර්ශනය දන්නේ නැති වුන අවිද්‍යා ප්‍රත්‍යේ මේ ලෝකික ජීවිත කරනවා ඒකයි මේ වෙන්නේ ඒ කියන්නේ තව සත්ත්ව පුද්ගල භාවයේ ඔබත්මම දුක් විඳිනම් ඒ සත්ත්ව පුද්ගල භාවයේ දුක් විඳින ප්‍රගතන ඇතිකලේ මේ වස්තු ටික වටිනාකම සත්ත්ව පුද්ගල භාවයට පෙන්නන ක්‍රම නිසායි ඒ පෙන්නන ක්‍රම ගෙවුන සත්ත්ව පුද්ගල භාවයෙන් දුක මෙතන නිදර්ශන ඒකට ප්‍රතිපදාව මේ කියන එක දකින්න බැරි වෙනවා කියන්නේ නේද අවිද්‍යාව අවිද්‍යාව කියන්නේම සත්‍ය පුද්ගලින්න වටන දේවල් තියෙනවා කියලා ලෝකෙ නිර්මාණය වෙනවා බබේ ඇද එතකොට ඒක අවිද්‍යාව තිබුණු කර්ම රචන කියලා නවත්තන්න බෑ තියෙන දේවල් ඉන්න අය හම්බදලා ඒවට ඇදෙනවා ගැටෙනවා කියන මනස නවත්තන්න බෑ සංකාර වුණොත් විඥානයේ වෙනව විඥානිය වුණොත් නාම රූප වෙනව තණ්හාව ඇතුළේ ජරා මරණ දුක ඇති වෙනවා කියන එක නවත්තන්න බැරි තැන දක්වාම චක්‍රයක් නවත්තන්න වෙන්නේ මේක තැනට අපෝ මේ දුක හඳුනාම දුකට හේතු ටික මේ තණ්හා උපාදන නේද හේතු ටික කෙලෙස් නැතිකළු දුක නැතිකළු නේද කියලා මේ අවිද්‍යාව කියන තැනින් මේ චක්‍රය ඇදුවත් නිසා ඉපදීම නැති කරන්නේ මේක තමයි සසර නැවත නැවත ඉපදීම නැති කරන්න නම් අවිද්‍යාව නිරෝධ කිරීමෙන්ම සංකාර නිරුද්ධ කරන්න වෙනවා අවිද්‍යාව නැති කරන්න වෙන්නේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමනේ ප්‍රතිපදා ඥානං කියලා මේ චතුරාර්ය සත්‍ය දන්නා කමට කියන විද්‍යාව විද්‍යාවෙන් අවිද්‍යාව නැති වෙනවා අවිද්‍යාව නැති වුණොත් විද්‍යාව උපන්වොත් ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහ ඇති කරගන්න සත්‍ය පුද්ගලිය නෑ ඒකයි මේ තියෙන ප්‍රශ්නේ ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහ ඇති කරගන්න ද්‍රව්‍ය කාරණා නැති වෙනවා තමන්ම උපදවාගෙන පරිහරණය කරන සිද්ධියක් වෙනවා අපි අපේ මානසික ඡායාවක් කියලා දැක්කෝ කියන ආයතන ටික හිස් තිර සංගත සතර යම් වෙලාවක දැක්කොත් කන්නාඩේ තියෙන රූපේ දකිනකොට මන්තුල පුත්සලෙක් කියනවා දහතේ එදෙනවා නේද කියලා. කිසිම ලාවක කන්නාඩේ දැතර කරන්නේ නෑ. උරන්නේ. ඔබේ යම් දවසක ඇහැ පිරිසිදු වුණොත් එදෙනකොටම පුත්කල් භාවයේ ඉති දකින වර්ණා සමග දකින කෙලෙසි එදෙනවා නේද කියලා. ඔබට මේ නුවණ තියෙන ගානේ මේ පැත්තට බාහිර පැත්තට රූප පැත්තට නැඹුරු වෙනකම්ට ඔබ ලැජ්ජෙන් ඉන්නවා. ලැජ්ජෙන් ඉන්න දවසක් යනවා.
සබ්බ සංඛාරේසු අට්ඨියේති හරායති දිකුච්චති සියලු සංඛාරයන්ගේ ලැජ්ජිත වෙන පිළිකුල් වෙන කලකිරෙන දවසක් වෙනවා ඒ මොකද මේ සම්මා දිට්ඨිය වඩාගෙන වඩාගෙන යද්දි මනස ඔබට කියන විමුක්ති පරිපාචනය ධම්මකේ නිකම්මන ඔබේ මේ රූපේ අනුසමෙන් දිරනෝ වගේ වයසට ගියා වගේ මේ මොන එන්දෙන්ද වැඩි කිටි භාවයට පත් වෙනවා මේ චතුරාර්ය සත්‍ය ඉගෙන ගත්තම අදනිකම් උපන්නා වගේ මේ දර්ශනේ එන්දෙන්ද මහලු කරට පත් වෙනවා විමුක්ති පරිපාචනය ධර්ම විමුක්තිය පිණිස මොහු කරනවා මේ ධර්මතා ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික හොත්තට චතුරාර්ය සත්‍ය අවබෝධයට හොත්තට මොහු කරා කියන අර්ථයක් එනවා මනස ඉතින් ඒකට අද එකමතව ආරම්භය ඇති කරගන්න සම්පූර්ණම පුතර්ජන කෙනයි ආර්ය ශ්‍රාවකයාගේ වෙනස පුතර්ජන කෙනා හීනකින්වත් නුගුවිරුන් නිවන කියලා හීනකින්වත් අහලා නැහැ අහන්න ලැබිලා නැහැ මේ ලෝකයේ කියන එක ඉවත් නිර්මාණය කිරීම කිලේශයකට කියලා එයා හිතන්නේ මේ ලෝකයක් තියෙනවා එයා දුක දකින්නවා තණ්හාව නිසා මොකද එයා දකින්නවා කොහොමද මේ බඩු පුට්ටු කැලිනකොට ගන්නකොට දුක එන්නේ අපි මේ බඩු පුට්ටු වල තණ්හාව කරපු හින්දා නේද කියලා එයා දකින්නවා නමුත් ආර්ය දර්ශනයේදී පෙන්වන්නේ මොකද තණ්හාව නිසා කැඩෙන විදිහට බඩු පුට්ටු නිර්මාණය කළා කියන එකයි ලොකු වෙනස ඒ කියන්නේ මේ සත්‍ය පුද්ගලයෙ ඉන්නවා මේ සත්‍යයන්ට පුද්ගලයන්ට තණ්හා කළ නිසා අපිට දුක එන්නේ කියලා පුතජන හිතන්නේ. දැරි වෙලා ඉන්න සත්‍යයන්ට පුද්ගලයන්ට තණ්හා නොකළොත් දුක නැතුව ඉන්න පුළුවන් කියලා හිතන්නේ. එතකොට සත්‍ය පුද්ගලයා ඉන්නවා තාම. නමුත් දර්ශනයෙන් පෙන්නේ සත්‍ය පුද්ගල භාවයක නිර්මාණය කරන බවම තණ්හාවේ ලක්ෂණය. අපි කියන්නේ කන්නාඩිය පැත්තේ තව සතෙක් ඉන්නවා කියන තව සතෙක් ඉන්නවා කියන දර්ශනය හඳුකෙකම තමන් තුළ සිද්ධිය කියන දේ ඉතින් මොනෝය වෙනස තමයි අපි තේරුම් ගන්න ඕනේ සුතව කාර්ය ශ්‍රාවකයේ ස්වභාවය තමයි ඇලෙන්ද සතුටු වෙන්න පුළුවන් ලෝකය දකිනවා මේ ලෝකයේ නිර්මාණකරුවා මේ ලෝකයේ හැදුනේ අවිද්‍යා තණ්හා කියන කෙලෙසෙන් කියලා දන්නවා ඒ කියන්නේ ඇත්තත්‍ය කියන නොදකීමෙන් තමන් තුළ කෙලෙසිය කෙදීමෙන් මේ ලෝකේ නිර්මාණය වෙලා තියෙන්නේ කියලා දකිනවා මේ ලෝකයේ අවිද්‍යා තණ්හා කියන කෙලෙස් ටික නැති කිරීම නැති කරන්න පුළුවන් කියලා දකිනවා එයා දුක දැකලා දුක ඇති වෙච්ච හේතුව දැකලා හේතුව නැති වෙනකොට දුක නැති වෙනවා කියලා දැකලා මේ සිද්ධිය නැවත නැවත මෙහි කිරීම මාර්ගය කියලා දකිනවා. ඒ කියන්නේ අර මම මුලින් කිව්වා ඇටි ආදිෂ්ඨාන මාර්ගය වඩනවා කියන්නේ වෙනද වගේ ලෝකේ ඉන්න කෙනෙක් කියලා පිළිගන්න එයා. එයා දැන් දන්න ලෝකේ නිර්මාණය වෙච්ච ඇති කෙලෙසකට කියලා. ඔබට සිහිවුනොත් සත්‍ය පුද්ගල ඥාති හිතයිසින් කියලා අය සිහි වෙන වාරයක් ගන්න වෙනද වගේ එහි පුද්ගල ඉන්නවා සත්‍ය ඉන්නවා ඉන්න අය සිහි වුණා නෙමෙයි ඒ සත්‍ය ඉන්නවා පුද්ගල ඉන්නවා කියන කෙලෙසියක් තමන් තුළේ විගහින්දා ඒ කියන්නේ බාහිර වස්තුව සත්‍ය පුද්ගල කියන සමත දෙනෙන ගතිය තමන් තුළේ විහිද පුද්ගලෙක් වෙනවා කියන එක තමයි යටකේ. ඒක සිහි කරලා දෙන්නවා. ඒක තමන්ගේ හිත පිළිගන්නේ නැත්තම් රූපගත වෙන්නවා. සතිපට්ඨාන වෙන්නවා. කය මෙහෙම දෙයක් කියන එක වෙන්නවා. එතකොට ඉබේම පිළිගන්නේ නැහැ. රූපේ එහෙම එකක් නම් මේ රූපේ කෙනෙක් කියලා දෙන්න කොපටි මනසට ඉස්සෙල්ලා දුවවා තමයි. එතකොට අර තව බාහිර උපමාවක් දෙන්නවා. ෆොටෝ එකක් පොඩි දෙයක් දැක්කොත් ඒත් අපිට කෙනෙක් කියලා පෙනෙනවා ඒ පෙනෙන ෆොටෝ එක කෙනෙක් ඉඳලා මේ ඒක කෙනෙක් කියලා පෙන්නන ගතිය ඉඳයි කියලා
මේ සම්මා දිට්ඨිය ඇති කරගත්තාම එක තැනක ඉඳගෙන ඉන්න ඕනේ භවනා කරනවා කියලා. යක්ෂයෙක් දිවණ කරද්දී හැම වෙලාවෙම සම්මා දිට්ඨියම සීකරන්න. සම්මා දිට්ඨිය මොකද්ද? ලෝකේ කියන එක තණ්හා උපාදාන කියන කෙලෙසින් හැදෙන එක. මේ කෙලෙසිය නැතිකලොත් මේ ලෝකේ නැති වෙනවා කියන දර්ශනය. සම්මාදිට්ඨිය නැතිදී නාර්ථ තේන්නේ ලෝකේ කියලා යමක් තියෙනවා, ඒ තියෙන ලෝකෙක අපේ ප්‍රතිකා. එයාට මුකුත් කරන්න බෑ. අපි නගරට යද්දී වෙනදගේ මේ ඉන්න සත්‍ය පුද්ගල බැඳින්. වෙනදගේ. දැන් අපි මොකද කරන්නේ? සත්‍ය පුද්ගල බැඳින් යන්නේ. මේ වස්තු සත්‍ය පුද්ගල භාවයේ පිළිෙන කෙලෙසින් මේක අත්වඳු පාදාරය කියන්නේ. හොඳට කෙලෙස් ටික අත්විඳිනවා. තමයි කෙලෙස් හඳුනා ගන්නවා. මේ රූපේ කියන්නේ ඇස ඉදිරි පිටට ආපු මහ භූතයන් උපාදාන රූපයක් වස්තු මතන. ඒ රූපේ සත්‍ය පුද්ගලය කියලා දෙන්න ගතියට කියනවා අත්වඳු පාදාරය කියලා. නමුත් මිනිස්සු මෙහෙම ගතිය උපාදානය කියදෙන හින්දා නේද මේ. මේ තව ආත්ම කියලා කියනකොට මේ ආත්මයි කියලා දැස ගන්නෑ. ඇස ඉදිරි පිටට හම් වෙන්නේ මහ පුත්‍යන් උපාදාය රූපයක් වස්න සතහන. ඒ රූපය තුළ තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා, තව ආත්මයක් තියෙනවා කියන හැඟීමත් තියෙනවා. අත්මන් උපාදානය කියලා මන් තුළ ඉඳන ගතියක් නේද? යනවා දෙපැත්තේ වෙනද රන් රෙදි මුතු මණික් වටිනා වස්තු තියෙන ගුණනගේ මැද්දෙන් ගියේ ඇස ඉදිරියේ විසාව වර්ණ සතහන මේ රණ තරම් මේ රීති මේ මුතු මණික් මේවා මෙච්චර වටිනවා කියලා කවුරුහරි මනසේ දෙනවා නේද? එතකොට ඒ වස්තු වටිනවා කියලා උඹට පේනවා. උඹ යනවා ඒකෙන් වෙලා තියෙන දේ මොකද්ද? වස්තු ගැන දැන් කොහොමද උපාදාන කරගන්න උඹට ඉඩ නැහැ. ඒ වස්තු වටිනවමයි කියලා අල්ලගන්න උඹට ඉඩ නැහැ. හැබැයි උඹ ඇත්ත දකින්න. ඒ වස්තු උපත වටිනවා කියලා තියෙනවා. එතකොට උඹ ඇත්ත දකින්න හින්දා උඹ වස්තුවේ කාම වෙලා නැහැ. ක්ලේශ කාමය කියලා කියන්නේ ඒ වස්තුව වටිනවා කියලා තමන්ට තේරෙනවා. ක්ලේශ කාමය ඇති වෙච්ච හැටි නොදන්නකොට වස්තු කාම වෙනවා. කෙනෙකුට වස්තුව වටිනාකම තේරෙන්නේ කියලා වස්තු කාම කියලා. වස්තු කාමයේ යෙදෙන තැන ක්ලේශ කාමය ඉබේම තියෙනවා. හැබැයි ක්ලේශ කාමයේ යෙදෙන තැනක තවම වස්තු කාමය නැහැ. ඔය දෙක පුළුවන්. ඒ කියන්නේ ඔබට මේ කඩදාසියක මේ කඩදාසිය දකිනකොට වටිනවා කියලා හිතෙන්න පුළුවන්. ඒක ක්ලේශ කාම. ඔබ ක්ලේශ කාමයේ ගැන අනවබෝධයක් තිබුණොත් මේ කුලේ වටිනවා කියලා හිතුණා. එතකොට දෙකක් වස්තු කාමයි. කුලේ වටිනවා වුණොත් ඔබ වටිනාකම දීලා තියෙන්නේ අනිත්‍ය වෙන සංකත දෙයකට. නම් ඔබට දුක එනවා. මේ දැන් ඔබට දුක වීම එහෙම පිළිස තියෙන අනිත්‍යයි කියන ධර්මතාවයේ වෙන්න විතරයි. යද නිච්ච සංදුක. මේ කුලේ අනිත්‍ය කිච්ච ගමන්න ඔබට දුක. එනවද නැද්ද? ඇයි මේ කුලේ වටින නිසා? මේ කුලේ වටිනවා වුණොත් ඔබට මේ කඩදාසිය වටිනවා වුණොත් කඩදාසිය ඉරුණු වේයෝ කෑවොත් නියෝ කෑවොත් ඔබට දුක එනවද නැද්ද? එනවා. කඩදාසිය වටින්නේ කුමක් නිසාද? ක්ලේශ කාම නිසා. මේ රූපය දකිනකොට තමන් තුළ මේ රූපය වටිනවා කියන ක්‍රම යෙදේ. ඒකට කියනවා ක්ලේශ කාම. මේ ක්ලේශ කාමයේ ඔබ හඳුනන්නේ නැති වුණොත් ඒ ක්ලේශේ වස්තු මත පතිත වෙයි. ආයෙත් මේ කුලිය වටිනවා වගේ ඔබට දැනේ. ඔබ වස්තු කාමයේ පරිහරණය කරනවා කියනකොට කාමයේ අඩියටම තියෙනවා. ක්ලේශ කාමයේ තමයි වස්තු මත පතිත වෙලා තියෙන්නේ. දැන් ඔබට මේ වස්තු කාමයේ කියලා කියන්නේ මේ වස්තුවයි වටේ. වටිනාකමේ හැටිද පේන්නේ මේ දේ. දැන් මනසකට අම්බ වෙන්නේ. මේක වටිනවා කියලා පෙන්වපු කම ඔබට හම්බ වෙන්නේ නැහැ. ඔබට දැන් මේ රූපය
යද මෙච්චරතන් දුක්ඛ යමක අනිත්‍ය නම් ඒ අනිත්‍යක බවම උපර දුක. එහෙනම් යමක දුක නම් ඒක මම හෝ මගේ කියලා ගන්න සුදුසුදුසු නැහැ. එහෙනම් ඒක දකින්ද මේක දකින්ද මේ අනිත්‍ය වෙන දේ දිහා වටිනාකමකින් නෙමෙයි පුද්ගල භාවයකින් නෙමෙයි මම හෝ මගේ ආත්මය කියලා ගන්න සුදුසු නැති අනිත්‍ය වෙන වස්තුවක් මේක වටිනවා කියලා කෙලේ කියන හින්දා මේක වටිනාකම ඉදිරිය තියෙන එක කියලා සිද්ධිය දකින්ද එතකොට ඔබ මේ අනිත්‍ය වෙන වස්තුව වල දුක වෙන්නේ ඒ වගේ වෙනද ගිය ඔබ වස්තුකම නැද්දේ දෙපැත්තේ රත්තරන් රිදි මුතු මිනිකේම වටිනා කඩසාරු නැද්දේ අද ඔබ ක්‍රේතකාමයේ හඳුනගත්ත පමණකම වස්තුකාමයේ බෙදෙනවා ඔබ ලෝකෙ මිදින්ද බොහොම කිපි දැනකට ඇවිල්ලා ලෝකෙ අඩියට මෙයන් නැයි අද ඔබ යනවා සංෘති මුතුමෙනි කියනවා මේක ගොඩාක් වටිනවා නේද කියලා මනසට දැනෙන අදමුණු වාසියක් නැත්තේ වෙනතට ගියේ ගොඩාක් වටිනා දේවල් තියෙන කඩසක්කු නැත්තේ අද යන්නේ කොහොමද වටිනා දේවල් තියෙනවා කියලා දැනෙන මනසක් ඇතුවයි යන්නේ අද වෙනතට මේ නගරයට ගිය සත්ව පුද්ගලිය ගොඩාක් නැත්තේ අද ඔබ යනවා ගොඩාක් සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියන හැකියාවක් මම තේරුම් ගන්න තැන. ඔබ ටිකින් ටික මේ දර්ශනයේ එකින් එක එකින් එක පතර මහදාතු බදාගෙන ඉන්න කම මේ කියලා ගැතියි. මේ දර්ශනයේ නැති කමෙන් ඔබ හිතේ කල ගැටිය පහන් දැල්ල බදාගෙන හිටිය වගේ දුක බදාගෙන පොළොව බදාගෙන හිටිය රත්තරන් රෙදි දියමන්ති මුතු මණික් වටිනවමයි කියලා දැනගෙන හිටියේ. ඔබ වෙන් කරන්න බෑ වස්තු කමෙන් වස්තුව නැති වුණොත් ජීවිතේ නැති වෙනවා කියන තැනකයි ඔබ හිටියේ ඔබ වැවුතුනේ. ඔබ මේ ධර්මයේත් එක හඳුන ගන්නවා ටික ටික. ඔබ වෙන් වෙනවා මේ වස්තුවේ. වස්තුව විනාශ වෙච්ච දවසට කම්පා වෙන මනසෙන් ඔබ ටික ටික මිදීමටපත් වෙනවා. මොකද්ද දැනටම දර්ශනයකින් පොඩ්ඩක් ඔබ අයින් වෙලා. මේ වස්තුව මෙච්චර වටිනවා කියන කම මගේ මනසේ හිතෙනවා නේද? ඔකම බලන ඇත්තටම මට තේරෙන්නේ කොහොමද ගන්න කොටම කියලා මට තේරෙනවා. ඒ හින්දා මට ගන්න දවස හිතෙනවා. මම මෙහෙම කරන්න මට තේරෙන්නේ නැහැ. ඔබට වටින්නේ නැහැ කියලා තේරුණොත් ඔබ ගන්නවද? ගන්නවද? නැහැ. ඔබට වටිනවා කියලා තේරෙන හින්දා නිකන් තව කාටවත් වටිනවා කියලා තේරෙනකොට ඔබ ගන්නවද? කියන්න බට මොන හරි දෙයක් එහෙනම් වටිනාකම තේරෙන්නේ කාටද? තමන්ට. එහෙනම් වස්තු වටිනවද වස්තු වටිනවද කියලා මට තේරෙනවද? මට තේරෙනවා. වස්තු වටිනවා කියලා මට තේරෙනු මේ වස්තු වටිනවා කියලා ගන්න දෙයක් නෑ. අපි වෙනදා හිටපු දර්ශනයට වඩා වෙනස් වෙන්න ඕනේ. බලන්න ඔබ නැත්තම් කොච්චර බලන හැමෝම බලන්නකම ඔබ වෙනස් වෙනවද කියන්නේ? ඔබ වටිනාකම අඩු වෙනවද කියන්නේ? නෑ. ඇයි කියන්නේ? තරුණාවේ මෙදෙන දර්ශනය එන්නේ අපිට. අපි හිතාගින් ගොඩාක් වටිනා දේ තියෙනවා. වටිනා දේ තරුණාම නැතු වෙන්න කියන තැනකින් අපි ගුණලා තියෙනවා. ඔබ කළ හැකිද? ඒ කියන්නේ අපි කියනවා මේ පහන් දෙන්න. ඔබට අර්ථ දාන්න හැබැයි පිච්චි නැතු වෙන්න. පුළුවන් කරන්නේ. පහන් දෙන්නට අර්ථ දාන පහන් දෙන්න අල්ලගෙන ඉන්න. හැබැයි පිච්චි නැතු වෙන්න. කරන්න බැරි දෙයක් අපි කියන්නේ. වටිනාකමට තණ්හාව නැති වෙන්න කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වටිනාකම කියන සිද්ධාන්තයේ දෙන්නේම තණ්හාව කියන්නේ. දැන් අපි තණ්හාව නැතුව ඉන්නවා කියලා කියන්නේ. වටිනාකමින් තණ්හාව, තණ්හාවෙන් වටිනාකම තේ කරන්න බෑ. දරුවෝ ඇලියට පෙනෙන තණ්හාව නැතුව ඉන්න පුළුවන් නේද? ඔබ වෙනද මේ රූපේ දරුවෝ හැටියටම දනිත් දකිති ඔබට කිව්වේ මොකද්ද? කරන්න බැරි දෙයක්. දරුවට තණ්හාව නැතුව ඉන්න කියලා. නමුත් මේ රූපේ දරුවා හැටියට පෙන්නකම් තණ්හාව නැති කරන්න බෑ. නමුත් ඔබට යමක් කළ හැකි සම්මාදිට්ඨි. ඔබට පුළුවන් මේ රූපේ දරුවා හැටියට පෙනෙන කම මට ඇති කියලා නේද තියෙන්නේ කියලා පෙන්වන්න. ඒක පෙන්වෙන්නේ නැත්නම් ඔබට ඔප්පු කළත් පෙන්වන්න පුළුවන්. හා රූපේ බලන්න. බත් පාන් කවුරු මුංගට වලින් හැදෙන්නේ.
ඒ රූපේ අන්තර්ගතය කෙස් ලොම් නියද සම්මස්නහර ඇට ඇට මෙතන මේවා තියෙන්නේ පංච ව්‍යාපෝ තේජෝ වායෝ හා කොයි කොටසද ළමයා එකින් එක එකින් එක එකින් එක බලනකොට ඇත්තටම රූපේ ආහාරය හද ආත්මතිය ඇත්ත නේද එහෙනම් තියන්නේ කියලා උත්පිලා වෙනවා මොකද්ද එහෙනම් මෙහෙම රූපයක් තියෙන තැනක ධර්ම හැටියට මට පේන මිසක රූපේ දරුවා නෙමෙයි කියන තමන්ට පේන්නේ කියන එක උත්පිලා ටික ටික තියෙනවා එයා රූපේ දරුවා කියන බදාගෙන හිටපු කතිය අතහැරලා මේ මගේ දරුවා කියන හැඟීම සිටේ ඉඳන් මගේ දරුවා ආරම්භදී මුතුමෙන් ඉක්කෝ දෙතම ඒ දරුවමයි කියන අදහසට ඒ රූපේ දරුවමයි කියන හැඟීමයි දෙක මේ ලෝකේ පුදුජනන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියලා දෙන්නේ ඕකම බලන්න ඔබේ මනස මේ සතර මහා ධාතු වචනාකම පුද්ගල භාවයට බදාගෙන ඉන්න ගතිය නුපුදවසකින් අඩු වෙන්නේ නැති වෙයිද කියලා ඔබ මේ දර්ශනය තියාගෙන ඇද්දක දැදක ඉඳගෙන ඉන්නකොට වැඩ කියන්න ප්‍රස්තාව කරන්න උයන්න විහන්න ජීවිතෙන් ඔබ ජීවත්වන ticket අවසානයේදී ඒකාන්තේ ඔබ නිවන උත්කලා බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ දුක නැති වෙන විදිහ ජීවිතෙන් ක්‍රමයක් හදලා දෙන්න ඔබ වෙනත රටට ගිය විදිහටම රටට යන දර්ශනය විතරක් වෙනස් කරගන්න එච්චරයි වෙනත දැකපු දර්ශනයට වඩා අද දුක්ඛ ඥාන දුක්ඛ සමුදය ඥාන දුක්ඛ නිරෝධ ඥාන චතුරාර්ය සත්‍ය ගන්න එච්චරයි ඒ සදාකලේ ලෝකයේ දකින කෝණය වෙනස් කළා ඇත්ත ඒක ඔප්පු කරගන්න පුළුවන් තමයි ඒ තමම තමන්ගේ දර්ශනය පිළිගත්තේ නැත්නම් ඔප්පු කළ දෙන්නම තමයි සතිපට්ඨානේ කායගත සත්‍ය තියෙන්නේ වේදන උපසනාව තියෙන්නේ ඒ ටික ඔප්පු කරලා පෙන්නන්න දෙරිනු තරමක් කිව්වේ කන්නාඩියක් ෆොටෝ එකක් අරගෙන ඒ වගේ අරමුණක් ආවත් මේ හැඟීම උපදින මොන එහෙනම් ඒ වස්තු මේ විදිහට පෙන්නපු මනස පිටිබඳව තමයි තියෙන්නේ කියලා දුක්ඛ සමුදය කියන මොන එනවා දැනට ඔබ කරන්නේ උරිතික කරනවා ඒ කියන්නේ සමුදිය ධර්මනු පසු වෙලේ නැති ඇතිකම හෝ බැලුවා කිය ඇතිම මොකද එකමනිකුත් මේ ලෝකයේ ඇත්ත වෙන හිතින් කියින් කියින් කරන්නේ නැතර වෙනවා එතකොට හිත සමාධි වෙනවා සමාධි වෙනකොට සම්මාදිත ඇත්ත ඇටි දකින්නවා මේ එකදටික යථාභූත ස්වභාවය දකින්නවා ඒ බඳු දැනකට කෙලෙසේ ලෝකයේ උපද්දන දුක් විඳ පිහටි දුකට හේතුව මේ කෙලෙසේ කියන එක කෙලෙසේ නැතිවීමේ දුක නැති වෙනවා කියන එක දාර්ශනික ස්ථිරම වෙන තමයි බුදුහාමුදුරු දේශනා කළ නිසාවත් තව කවුරුත් කියපු නිසා නෙමෙයි මේ දාර්ශනික දුක නිවෙනවා කියන එක තමන්ට මුත් වෙලා තියෙන හින්දා තමයි ඒක ගන්නයි තියෙන්නේ එදාට තමුනේ ලෝකිත කියන්නේ ඔබ දුක් විඳින්නේ උදේ මරණයේදී කෙලෙස් එකට තුළ ඕකුල්වල් පැත්තේ කියයි. සමාධිය තියෙන කෙනා බණ කියන්න ගියෝ ධර්ම දේශනා කළොත් එයා ධර්මයෙන් ධර්ම දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දෙයක් නෙමෙයි. දේශනා කළ දෙයක් නෙමෙයි කියන්නේ දේශනා කරන නිසා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ දෙයම තමන්ගේ දැක්මකට. ඒ උදව්වෙන් තමන් දකින බවට පත් කර තමන් යන්නේ කීමිට පස්සේ කියන්නේ. හොඳට බලන්න ඇයි අපි මෙච්චර බණ අහනවා භවනා කළාද අපේ මනසේ වටිනාකම් අඩු වෙලා තියෙනවද බලන්න ලෝකෙ තුල අඩු වෙනවද අඩු වෙලා තිබුණා ඇයි කි අපි වටිනාකමින් යුක්ත වස්තු ටික එහෙම තියාගෙන ඒ තුල ඉක්මනට හදන්නේ අපි නමුත් එහෙම නෙමෙයි මේ ලෝකය හදපු හැටිම තණ්හා උපාදාන කියන කෙලෙස්ටි මහ විශාල අර්ථයක් කියනවා හොඳට බලන්න දුක් විඳින ලෝකයේ බුදුරජාණන් වහන්සේ විඤ්ඤාණ නාම රූප සලසන පස්ස වේදනා කියන තැනින් පරවල තියනවාද කියන්නේ විඤ්ඤාණ නාම රූප සලසන පස්ස වේදනා කියලා බලනවා වේදනා පත්‍ය සම්මා හොඳට බලන්න සම්මා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා දුක දුක දුක් දුමන සුපායස සම්භවන්ත දුක තමයි ඊට පස්සේ වේදනා ප සලායතන
පච්ච පස්ස පච්ච වේදනා වේදනා පච්ච තණ්හා යෝ තස්සායව තණ්හාය අතිරේක විරාගෝ නිරෝධ උපාදාන නිරෝධ උපාදාන නිරෝධ භව නිරෝධ භව නිරෝධ ජාති නිරෝධ ජාති නිරෝධ ජරා මරණ ශෝක පරිද දුක්ඛ දුක්ඛ සුපායස නිරජ්ජති ආයතන ටික තියෙන තර දුක්ඛ නිරෝධයම දුක කරවල තිබුණාද ඒ පස්සපච්චය වේදනා කියන තැනට තණ්හා උපාදාන එකතු වීමෙන් භවය ඇතුළ ජරා මරණ ඇතුළත ඇති ඒ පස්සපච්චය වේදනා කියන තැනට තණ්හාව නැති කළොත් උපාදානය නැති වෙන භවය නැතිව ජරා මරණ නැති වෙන හැටි තියෙනවා නේද ආයතන ටික මුක්ත කරන්න වෙනවද නෑ ඒ ටිකට තණ්හාව ඇතිවීමෙන් දුක ලෝකේ ඇති වෙන හැටි තණ්හා උපාදාන නැතිවීම දුක ලෝකේ නැති වෙන හැටි තියෙනවා නේද එකද මේ පෙන්වන දේ අපේ සැබෑ ජීවිතේ ගන්න. ඈසුකෙන් දෙකේ තුනට චක්කු විඥානේ උපදිනවා. තුන්දරා විකෘති ස්පර්ශ ස්පර්ශ විචාරමුණ විදිනවා. මේ පෙන්වනවා කියන එක. විදින දෙයට තණ්හා උපාදානයේ යෙදුණු තමන් තුළ. විදිනකොට මේ ගොඩක් වටිනා සත්‍යයක් කියන හැඟීම තමන් තුළ යෙදුණා. ඔබට ඉඳ තියලා නැහැ තමන් මේ පෙන්වන දෙක තමන් තුළ යෙදෙන්නේ කියන එක. දැක ගන්නවා කෙලින්ම බබේ ඇතුළ ජනමර දුක හදලා ඉවරයි ඒ කියන්නේ ඔබ තුළ වටිනාකමකුත් තිබෙනකොට අපි ආර්ය අෂ්ටාංග මාර්ගය වඩලා නැත්තම් තිබෙනවත් එක්කම වටිනාකමක් තියෙන පුද්ගල භාවය තියෙදිලා බබේ හදලා දුක කියන එක නිර්මාණය කළා ඉවරයි යම් දවසක මේ දෙන්නේ දෙයට තණ්හා උපාදාන කියන ටික යෙදෙන්න යෙදුනේ නැත්තම් භවය නැ ජරා මරණ නැ කියන තම නිර්මාණය දෙකට ඉවර රහතන් වහන්සේට අපිට වෙනමයි හදන්න තියෙන්නේ ඒ නිසා මේ දෙන්නේ නොකොත් එක්කම තණ්හා උපාදාන යෙදින ලෝකයේ අඳුර ජරා මරණ දුක අදන ශේෂ්ත්‍රේ නතර කරන්න නම් සීලයෙන් එක පිළිතුලා හිත වඩන මේ හිත වඩවට සමාධිය කියන දුරු කරන්න මොකක්ද ටික ටික පුරුදු පුහුණු කරන්න මෙහෙ තියෙනවම නෙමෙයි මේ වටිනා දෙයක් තියෙනවා පුද්ගලෙකම ඉන්නවා නෙමෙයි එහෙම තැනකින් හිතලා හිතලා හුරු කරන්න දෙපා මේ පුද්ගල භාවයට පේනවනේ වටිනාකමට පේනවනේ කියන එක හුරු කරනකොට හුරු කරනකොට මේ බාහිරයට ලැබුණ හිතට කියන කරන සිත් උපදින ගතිය නැතර වෙනවා එතකොට යම් දවසක් තියෙන ඇහැට පෙනෙනකොට වටිනාකම සිත් උපදින එක නතර වෙනවා මේක ධර්මතාවය ප්‍රායෝගිකයි පරිපූර්ණයි කරපු පුනා එක එහෙම කළ දුක නැති කුලක් නිසක අද දවසේදී ඔබටම මතවත් නිමේෂයකට හිතන්නවත් ඉඩ දීලා නැහැ ඒකයි අකණ්ඩ වේදනාපච්ච සන්නාපච්ච උපාදන උපාදනපච්ච බව බවපච්ච ජාති ජාතිපච්ච ජරාමරණ දුක් කියන එක අවසානයේ දක්වාම හදලා ගෙතන්නේ මෙහෙන් හිතන්නවත් ඉඩ දීලා නැහැ ඔබටත් මතක දෙන්නකොට කෙනෙක් අපි තුල ඉඳිලා නේද කියන එක වෙච්ච සිද්ධිය කල්යාණ මිත්‍ර ඇසුරකින් ඔබට පෙන්නනවා ආපහු ඔබේ ජීවිතේ නතර වෙන දුක කියන තැනම කල්යාණ මිත්‍ර ඇසුරෙන් ඔය සිද්ධිය පෙන්නනවා ඔබට ඔය දුක ඔබට ආවේ භවය නිසා භවය ඇතුලේ උපාදාන හැදෙන තණ්හා නිසා විතරවලද මේ විදිහ ආරම්භක තණ්හා උපාදාන හැදෙලා භවය හැදෙලා මෙහෙම යූපත දුක ආවේ කියලා මේක අර ස්ලෝ මෝෂන් පෙන්නනවා වගේ ආපහු මෙමින් ආපහු පෙන්නන මේක ඇතුළත සිද්ධිය ඇතුළත සිද්ධිය නවත්තන්නද අපිට දැන් තව දුකේ කියන එක හෝල්ට් එක කරගෙන වස්තු හෝල්ට් එක ඔකේ නවත්තන්න කරගෙන ඉන්නේ අපි ඔතන ඉන්නේ ඔය ඉන්න අපිට දෙන්නවා හිමින් බුදුරජාණන් වහන්සේ ඔය දුක ඇති වුණේ මෙන්න මෙහෙම සිද්ධියකින් කියන එක තමයි මම මතක් කරන්නේ මේ සිද්ධිය නැති වුණොත් ඔබට මේ වෙන එක නතර වෙනවා ඒකට මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා ඊට පස්සේ ඔය අහගත් සම්මාදිට්ඨිය නිතරම හිතනවා ඒ කියන්නේ සත්‍ය පුද්ගලය ඉන්නවා කියන තැන වෙනද හිතේ අවිද්‍යාව නිසා දැන් සත්පුද්ගල භාවයේ විඳින දුක ඇතිවෙච්ච හැටි පෙන්නපු හින්දා සත්පුද්ගල භාවයේද මට පේනවා නේද කියලා අදහසක් සත්පුද්ගල දෘෂ්ටියක් තියෙනවා හැඟීමක් තියෙනවා ආත්ම සංඥාවක් පාදලා
වෙනද වටිනා වස්තු නැත්තෙන් ගියා දැයි යනවා වස්තු වල වටිනා දැන වටිනාකම දැනෙන මනසක් ඉදිරියලා කියලා දැන ලොකු වෙනසක් ඒ වගේම ප්‍රායෝගිකයි නබෝ දවසකින් ඔබේ ජීවිතේ වටිනාකම හරියට පත්තු කළාම ඉටිපන්දම යම්සේ නොපවතී දිවිදෙයිද උපතල තණ්හා උපාදානයේ දිවිදෙයි ඒ විදිහට වස්තු මත බදාගෙන ඉන්න තාත්තේ වස්තුව තියෙනකම් ඔබට තණ්හාව දෙවන්න දෙයක් නැහැ ඔබ හිතුවොත් මේ කුලේ වටිනවා කියලා මේ කුලේ ඇතිකහ ඔබේ වටිනාකම කිවෙන්නේ නැහැ ඇයි වටිනේ කුලේ ඉන්න කුලේ තියෙන ඉන්න වටිනාකමක් තියෙන්නේ නමුත් ඔබට යම් දවසක මේ කුලේ වටිනවා කියන ක්‍රම උනේ අනවෝධය නිසායි කුලේ දකින්නකොට වටිනාකම මානසික යුතුය කියනක නුදන්න නිසා මේ වස්තු වචන වගේ දෙනවා මේ කියලා ඔබ සිත්යේ දක්වෝ පංච උපාදාන සම්පත තුක ඔබේ වටිනාකම හතු වෙච්ච වස්තුයෙන් දුකේන්නේ මේ රූපේ කැදෙනකොට දුක එනවා දුකට හේතුව මේක වටිනාකමට පෙන්නකෝ කියලා ඉතින් මේ ටික තමයි මට පොඩ්ඩක් මතක් කරලා දෙන්න ඕනකම තියෙන්නේ මේ ටික තේරුම් නොගෙන ඔබත් මමත් ආපු සසර කෙලවරක් නැහැ මේ ටික කරලා බලන්න ඔබේ ජීවිතයට ලැබෙන සහනය කිසි දවසක වස්තු කැඩෙන විදිහට විනාශක වස්තු තුලින් ලබන්න බැරි සහනයක් වෙන්නේ ඒ විමුක්ති මඟ වඩන්න ඔබට පැය ගණන් ඇස් වහගෙන එකතන ඉඳගෙන ඉන්න ඕනෙත් නැහැ ඔබ ජීවත් වෙන්න ඔබ රස්සාව කරන්න ඔබ වාහනේ පදවන්න ඔබ ජීවත් වෙන ඔබ රස්සාව කරන ඔබේ ශ්‍රේෂ්ඨයම ඔබට නිවන් මාර්ගය කරගන්න ඔබ ලෝකේ ජීවත් වෙලා ජීවිතේ අවසන් වෙන දවසට ඔබේ මනස ජීවිතේ චුට්ටකට පොඩි ඉස්නේ ඔබ රස්සාව කළා අම්ම කෙනෙක් ඇටියට ඔබ යුතුකම් දෙක කළා අප්පච්චි කෙනෙක් ඇටියට යුතුකම් දෙක කළා හැබැයි ඔබ නිවරුත් දැක්කා ඔබට බුදුරජාණන් වහන්සේ මෙලොව සාර්ථක වෙලා පරලොව අසාර්ථක වෙන්නවත් පරලොව සාර්ථක වෙලා මෙලොව අසාර්ථක වෙන්නවත් පෙන්වන්නේ නැහැ මෙලොව ශ්‍රේෂ්ඨ ජීවිතයක් පරලොව ශ්‍රේෂ්ඨ ජීවිතයක් පත්තර උපහාසය සඳහා ධර්ම දේශනා කළේ ඔබ හොඳ රස්සාවක් කරත් යමක් හම්බ කරන්න ජීවත් වෙන්න හැබැයි ඒ දේ තුළ විරාග මනසක දාගෙන දර්ශනයක් තියෙන්නේ හම් වෙන දේ තුළ ඇලෙන්නේ නැතුව හම්බෙන දේ දර්ශනයකට නිවරදම උපයෝගී කරගැනීමේ ඔබ ජීවිතයේ ඔබ නිවන් උත්සාහය. ඉතින් මම මේ කතා කරන ටික තේරුම් ගන්න උත්සාහවත් වෙන්න කියන එක මතක් කරනවා. මොයේ ක්‍රේක් විදිහට පෙන්වන්න පුළුවන් ක්‍රම ඇති අද දවසේ මම අදක්ෂයි. ඉතින් මම දක්ෂ මට පුළුවන් මට්ටම තමයි මට තේරෙන මට්ටම තමයි මම මේ ටික පෙන්වන්නේ. හැබැයි මට තේරෙනවා මේ දර්ශනයකින් මනසකට තියෙන සහනය සැනසෙන්න මෙත මෙච්චරයි කියලා හිතන්න පුළුවන් කමක් නැහැ. කෙනෙක් සිහි වෙන දුක කියන එක දක්වා වර්ධනය වෙන ඉස්සෙල්ල තමන්ගේම මනසේ ප්‍රතිරූපය කියලා දැනනකොට අර වස්තු ඇත්ත වෙලා ආතක වෙලා වෙන කම එන්නේ. මොකද ඔතන තියෙන එක වටිනා මැදි ඔබට ජරා මරණයට අඬන වෙලක හේතු දරුවා මරුණා කියන වෙනද අඬන දුක උපදිනකොට ඒ රූපයේ දරුණා මරුණා කියන අදහස උපදින්නේ මට නේද කියලා පෙන්වයි. හිතන් දුන්නේ මෙනි අර වස්තුව දෙන්න නැති වෙන දරුවා මේ මරණය කියලා. ඔබ අඬන්නේ නැති වෙයි කියලා ගන්නවා. මේ දර්ශනය හුරු කරු මරණයෙන් පස්සේ නෙමෙයි මේ ජීවිතයේ මජරා මරණකම් පෙන්වන්නේ. ඔබට දැන් යම්සේ ඒ වස්තුව දකිනකොට තමන් තුල ඉදුණද කිව්වොත් දුක වෙන අරමුණේ සුබට ඒ විදිහට පෙන්නන දුක වළක්වනවා. අම්මා මරුවා නේද කියලා මේ රූපේ අම්මා මරුණා කියලා ගන්න කේ රූපේ දකිනකොට අම්මා මරා නේද කියලා අදහස හිතන නේද කියලා දකි. ඊගාවට එබඳු අදහස මූපදින තැනටමපත් වේ. අජිතාමර ජරාවම දුකෙන්න දෙන්න. ඉතින් මේ අජිතාමර නිවන ඔබට මේ ජීවිතය සත්‍ය කරගන්න ලැබේවා.